Ya, yeah, ya yeah, alguien para ngamu. Kita agit putra agit espresso antuk kita namin namin. Shuddhat me anani vedama kara. Ubagi vishwasenge hardyan pirawa menawa. Ubagi preme ginna un tulad alluwa menawa. Adarniya swamini apasilu dena uganana mavat. ඉගෙන ගන්න මේ ගුරුවරුන්වත් වහන්සේගේ ශුද්ධාත්ම ආලෝකයෙන් ශක්තිමත් කරන්න වහන්සේගේ ප්‍රඥාව වහන්සේ ගෝලයන්ට යාඥා කරන්න ඉගෙනුවා වගේම අපිටත් ආදරණීය ස්වාමිනී යාඥා කරන්න වහන්සේත් එක්ක කතා කරන්න පියාණන් වහන්සේගේ හදවතට ලං වෙන්න අපිටත් උගන්වන්න ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි वहां से गे श्रीनाम मेरे प्रशंसा वेवा वहां से गे राज्य पेमिनेवा वहां से गे खेमत स्वर्गे में मेन वेदी टुवेवा अप गे दिन दा भोजन अद अपट दाने कल मेन अपट वरद करना ये वैरदि अप खमा करना मेन अप गे वैरदि द खमा कर मेन पितागे पुत्र आगे तिस्प्रे शांत गे नामे नामे जेसु पेटाए हर එහෙමනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව දැන්ටමත් විනාඩි 4ක් ගිහිල්ලා තියෙන හින්දා පාඩම පටන් ගමු. පාඩම පටන් ගන්න කලින් අපි අර එකඟතාවයල් ටික අපහු මතක් කරනවා. මුළු දේශනයේ වෙලාවෙම මයික්‍රෝෆෝන් එක මියුට් එකේ තියාගන්න. මොකද මෙතන ලොකු කණ්ඩායමක් ඉන්න හින්දා සහ මේක අපේ YouTube එකේ යනකොට ලොකු ඩිස්ටර්බන්ස් එකක් එන්න හොඳ නැති හින්දා. හරි? ඊට පස්සේ මොකක් හරි ඔයගලන්ට කියන්න තියෙනවා නම් ටීචර් මොනවා හරි බොරුවක් කියනවා නම් එහෙම නැත්නම් උත්තරයක් දෙන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ කෙනසම් එක රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් chat box එකේ දාන්න. හරි? ඇහෙන්න නැත්නම් පොඩ්ඩක් එකක් දාන්න. එතකොට මම ටික වෙලාවකින් සාමාන්‍යයෙන් ඒක බැරෙනවා මගේ ඇති. ඔයගලන්ට මම මේ කියන දේ ඇහෙන්න නැත්නම් හරි නැත්නම් ස්ක්‍රීන් එක පේන්න නැත්නම් හරි ඔයගලන්ට කරන්න තියෙන පළවෙනි දේ තමයි පොඩ්ඩක් log out වෙලා link එක හා password එක පාවිච්චි කරලා ආපහු යන්න. සමහර වෙලාවට ඔයගොල්ලෝ ෆෝන් එකෙන් නම් මෙතනට link වෙන්නේ මගේ number එක save කරලා නැත්නම් ඔයගලන්ට සමහරවල්ලාට link එක අර වෙන පාටකින් පෙන්වන්න නැති වෙන්න පුළුවන් select නොවෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒ විදිහට කරලා බලන්න. පොඩ්ඩක් මට directly call කරන්න හදන්න එපා. මොකද ඒක පාඩම අතරේ චුට්ටක් එක බාධාවක් වෙන හින්දා ඒක පැහැදිලිනේ නේද? හරි. Okay. දැන් අගරදුගුරු පදවි කාර්යාලයෙන් මොන හරි ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මෙන්න මේකයි ඔයගලගේ නම්බර් එක. ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ නම්බර් එක. සහ WhatsApp group එකට තාමත් ඇතුල් වෙලා නැත්තම් තාමත් ගුරුවරු එක්කිනා දෙන්නා එකතු වෙනවා. ඒ group එකට ඇතුල් වෙලා නැත්තම් මේ නම්බර් එකට මේ මගේ නම්බර් එක මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න නම මීසම සහ දිසාව. අනිත් එක තමයි මෙතන ඉන්නවා සහ YouTube එකකින් අපිට සම්බන්ධ වෙනවා කොළඹ අගරදුගුරු පදවියේ ගුරුවරු ඇරෙනකොට වෙන ගුරුවරු. ඒ කියන්නේ හලාවත පදවියෙන් ගාල්ල පදවියෙන් රත්නපුරෙන් සමහරලාට එකතු වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කරුණාකරලා මතක තියාගන්න පාඩමේ අදාළ කරුණු මේ අරුණකොට මේ ඉතුරු දෙන දැනුම් දීම් ඔක්කොම අදාළ වෙන්නේ මෙතන ඉන්න කොළඹ පදවියට අයිති ගුරුවරුන්ට පමණයි. දහම් කරුණු නෙමේ මේ උගන්නන දේ නෙමේ ඉතුරු පණිවිඩ මේ ෆෝන් නම්බර්ස් ටික අදාළ වෙන්නේ අගරදුගුරු පදවියේ අයට විතරයි. පැහැදිලි නේද? එතකොට මේ දැන් දෙන්නේ ඒ වගේ දැනුම් දීමක්. මම දන්නේ අනික් පදවිය වල කොහොමද වෙන්නේ කියලා. නමුත් කොළඹ පදවියේ ගුරුවරුන්ට මේ වෙනකොට ඇප්ලිකේෂන්ස් හම්බ වෙලා තියෙන්න ඕනේ. ඒ ඇප්ලිකේෂන්ස් නිවරදිව පුරවලා නේද? කටු ගන්න නැතුව සිහි බුද්ධියෙන් පුරවලා ඔගලන්ට හම්බෙච්ච විදිහටම. ඒ කියන්නේ ඔගලන්ගේ වයිස් ප්‍රින්සිපල් අතින් ඔගලන්ගේ මීසම් භාරපියතුමා අතින් ඒක පදවි කාර්යාලයට 15 වෙනිදාට කලින් ලැබෙන්න සලස්වන්න. ඕගොල්ලෝ තැපැල් කරන්න හදන්න එපා. ඕගොල්ලෝ WhatsApp කරලා ෆොටෝස් ගහලා යවන්න හදන්න එපා. මොකද ඒක පිටිපස්සේ ඇප්ලිකේෂන් එක පිටිපස්සේ ඕගලන්ගේ මීසම් භාරපියතුමා ඕගලන්ගේ ඇප්ලිකේෂන් එක සර්ටිෆයි කරන්න ඕන. අනුමත කරන්න ඕන.
එතකොට වෙන වෙනම ඔයගලන්ට එවන්න බෑ. දැන් මට දහම් ගුරුවරේ ගිසුමානේ කතා කළා ඇප්ලිකේෂන් එක කියන්න බැරි වුණා මිස් කියලා මට කියනවා. ඇප්ලිකේෂන් එක ගැන කියන්න බැරි වුණා කියලා. ඉතින් ඔයගොල්ලෝ මීසමකට අයිති. මේ මීසමේ දහම් පාසල් බාර වෙන්න ගුරුතුමා ගුරුතුමිය සිස්ටර් බ්‍රදර් හරි මේ සම්බාර ප්‍රියතුමා එක්ක තමයි මේ ගනුදෙනුව යන්නේ. මෙතන අපි කරන්නේ ඕගොල්ලන්ව දහම් ගුරු පළවෙනි විභාගයේ සඳහා දැනුවත් කිරීම පමණයි. අනිකුත් ඒ ක්ලරිකල් දේවල් නේද? ඔෆිස් වැඩ කොහොම ටික ඒ ආයතනික ඒ හැටියටම ඕගොල්ලෝ කරන්න අවශ්‍යයි. එතකොට ආපහු මතක තියාගන්න ඕගොල්ලෝ ඇප්ලිකේෂන්ස් පුරවලා ඕගොල්ලන්ගේ මේ සම්බාර ප්‍රියතුමා මාර්ගෙන් අගරදගුරු පදවියට 15 වෙනිදාට කලින් ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන්ස් දාන්න ඕනි. 16 වෙනිදා 17 වෙනිදා 16 වෙනිදාට කලින් නේද? ඔව්. 16 වෙනිදා වෙනකොට ඔක්කොම ඇප්ලිකේෂන්ස් ගිහිල්ලා තියෙන්න ඕන. මොකද ඒක බාර දෙන්න ඕනේ. ඒවට ඉන්ඩෙක්ස් නම්බර්ස් දෙන්න ඕනේ. ලොකු කාර්යභාරයක් තියෙනවානේ. රටේ තියෙන තත්ත්වය ඔයගොල්ලෝ හොඳට අඳුරනවා. ඒ හින්දා පරක්කු නොවි අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව කරුණාකරලා ඕගොල්ලන්ගේ වයිස් ප්‍රින්සිපල්ලව හම්බ වෙලා ඒ ඇප්ලිකේෂන්ස් පුරවලා බාර දෙන්න. දැනටත් ඇප්ලිකේෂන්ස් හම්බ වෙලා නැත්නම් අරන් නැත්නම් ආපහු මේ සම්බාර පියතුමා මාර්ගයෙන් මට කියන්න එපා. මේ නම්බර එකට ෆාදර් සුරංගට කියන්නත් එපා. මේ සම්බාර පියතුමාගේ මාර්ගයෙන් ඔගොල්ලෝ ඒ ඇප්ලිකේෂන්ස් ලබා ගන්න ඕනේ. 15 වෙනිදා කලින් ඔගොල්ලෝ දෙන්නත් ඕනේ. පැහැදිලි නේද? හරි. දැන් මේක ආපහු කටපාඩම් කරනවා වගේ කියනවා. ඒ හින්දා කරුණා කරලා මේක මතක තියාගන්න වෙලාවට වැඩ කරන එකත් පොඩ්ඩක් විතර අපේ මේ තියෙන මැචියුරිටි එකේ අපේ තියෙන පරිණතභාවයේ සංයමයේ කොටසක් නේද? අන්තිම මොහොතේ නිකම් වලිගි ගිනි ආරම් වගේ දඟලන එක ඒක මේ දහම් ගුරුවරුන්ට හොබින දෙයක් නෙමෙයි. වැඩිහිටියන්ට හොබින දෙයක්ුත් නෙමෙයි. අපි වැඩිහිටියෝ නේද? හරි. දැන් එතකොට පාඩම් පහක් ඉවරයි. 6 වෙනි පාඩම යාඥාව පාඩම තමයි අද අපි කරන්නේ. හරිද? එතකොට ලබන සුමානේ සහ ඊළඟ සුමානේ අපිට පුනරීක්ෂණ පන්ති දෙකක් කරන්න පුළුවන්. දැන් පුනරීක්ෂණ පන්ති ගැන මම පොඩ්ඩක් කල්පනා කළා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. මෙන්න මෙහිම යෝජනාවක් මම කරනවා. මට ඕනේ ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලෝ ලියන විදිහ බලා ගන්න. ඕගොල්ලොත් පොඩ්ඩක් අහන් ඉන්නවා අමතරව ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනේ. මොකද ඔළුවේ තියෙන දේ සමහරලාට වාක්‍යවලට ගන්න හරි අමාරු. විශේෂයෙන් දැන් මෙතන ඉන්නවා ඕ ලෙවල් ඒ ලෙවල් ඉමීඩියට්ලි ඉවර වෙච්ච ගුරුවරු නේද? ඉවර කරලා ඉන්න ගුරුවරු. ඒගොල්ලන්ට විභාග ලියන්න මතකයි. අපි වගේ ගුරුවරුන්ට ඒක මතක නැහැ. අපි දැන් විභාගයක් රජයේ හෝ ඉස්කෝලේක හෝ විභාගයක් කරලා දැන් ටික කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට පේපර් එකකට උත්තර ලියන හැටි එක විදිහකට පැක් වාඩි වෙලා ඉන්න හැටි පැය තුනක් වාඩි වෙලා ඉන්න හැටි සමහරලාට අපිට අමතකයි. අපේ හිතේ තියෙන කරුණු ලියන හැටි අමතකයි. ඒ හින්දා මේකේ මම ලොකු කාලයක් ගන්නවා ඕගොල්ලෝ ලව්ව උත්තර ලියා ගන්න. එතකොට මගේ යෝජනාවට මම එනවා නම් ඕගොල්ලන්ට මම ව්‍යූහගත රචනා ප්‍රශ්න පහක් නැත්නම් පහක්නේ පාඩම් 6ට 6ක් ව්‍යූහගත රචනා ප්‍රශ්න 6ක් මම බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට මම ඕගොල්ලන්ගේ ගෲප් එකට දානවා. පැහැදිලිද? එතකොට ඒක කරුණා කරලා ඕගොල්ලෝ සෙනසුරාදා වෙනකොට කරගෙන ඉන්න. මට ඒක දාන්න එපා. මම බලන්න මට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ කරන්න ඕනේ එක ටයිම් කරලා. හරි, පැය දෙකක් වගේ අරගෙන නේද? පැය දෙකක් දෙකමාරක් අරගෙන ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කරන්. එතකොට කෙටි ප්‍රශ්න ටිකක් මම ඕගලන්ට ලබන සුමානේ සහ ඊළඟ සුමානේ දෙනවා. හරිද?
කෙටි ප්‍රශ්න 40ක් වගේ මම හිතන්නේ අපිට මෙහිදී කරන්න පුළුවන් අර ව්‍යුහගත රචනා ප්‍රශ්න එක. ඔගොල්ලෝ පාඩම් කරලා හිටියෝ. ඒ කියන්නේ මේ සුමානේ ඔගොල්ලන්ට වැඩ ගොඩක් තියෙනවා. මේ අපි අච්චු පුතේ අද අපි ඉවර කරන 6 වෙනි පාඩමට වෙනකන් ඔගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මෙතන නිකන් අසන්නෝ හැටියට ඉන්නත් පුළුවන්. නමුත් අසන්නෝ නෙමෙයි මෙතන ගුරුවරු ඉන්න හින්දා සක්‍රීයව සහභාගී වෙන්න කියලා මම ඉල්ලනවා. එතකොට අපහු සැරයක් මම මතක් කරන්නම් ලබන සුමානේ සහ ඊළඟ සුමානේ ඕගොල්ලන්ට පුනරීක්ෂණ පන්ති දෙකක් තියෙන්නේ. හරි. එතකොට මම ප්‍රධාන තේමා ඔගොල්ලෝ මෙච්චර මෙතනට වෙනකම් කරපු ප්‍රධාන තේමා 6න් පාඩම් 6න් ව්‍යුහගත රචනා ප්‍රශ්න 6ක් මම ඕගොල්ලන්ට දානවා. ඒක ඕගොල්ලන්ගේ ගෲප්ස් වල මම ෂෙයා කරනවා. ඒක ඕගොල්ලෝ සෙනසුරාදා එනකොට කරගෙන එන්න ඕන. ඊට අමතරව කෙටි ප්‍රශ්න 40ක් අපි කරමු මේ වෙලාවේ පොත බලන්න නැතුව. ඒ කෙටි ප්‍රශ්න 40ට ලකුණුයි ඒක පොඩ්ඩක් අපි උත්තර සාකච්ඡා කිරීමක් අපි දැන් හුරුයි ඕගලන්ට නේද? උත්තර සාකච්ඡා කිරීමක් අපි කරනවා ලබන සුමානේ සහ ඊළඟ සුමානේ. එතකොට ව්‍යුහගත රචනා අන්තිමේට වැඩි ඉවර වෙනකොට මේ සති දෙක ඉවර වෙනකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න 8කුත් කෙටි ප්‍රශ්න 80කුත් අපි කරලා ඉවර වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒකට ඔගොල්ලෝ පාඩම් කරලා තියෙන්න අවශ්‍යයි. හරි. ඕකේ. පාඩම් සැලැස්ම මම අපව කියන්නේ. ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. අපි උදේ වරුවේ ප්‍රශ්න පත්‍රය ගෙනයි අපි මෙච්චර කල් කතා කළේ. පැය 3යි කෙටි ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න 20යි රචනා ප්‍රශ්න 7යි ප්‍රශ්න 7න් 4කට උත්තර ලියන්න පුළුවන්. ඒක පැහැදිලි නේද? හරි. එහෙමනම් අද අපි පාඩම පටන් ගමු. හරියට විනාඩි 15ක් මම ගත්තා නේද? යාඥාව ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට අර ජනවන්දනාව ගැන දිව්‍ය පූජාව ගැන මම ඔයගලන්ට කියපු දෙයමයි ආපහු මම ඔයගලන්ට කියන්නේ. යාඥාව ගාර පීනන්ට උගන්වනවා වගේ දෙයක් තමයි මම මේ කරන්නේ. ගොඩ ඉඳගෙන පීනන්ට උගන්වනවා වගේ දෙයක් තමයි කරන්නේ. ඕගොල්ලෝ පුංචි කාලේ නේද අම්මගේ බඩේ ඉඳද්දි අම්මා ඕගලන්ව අම්මා බඩ අතකගත් ඕගලන් එක යාඥා කරන්න ඇති. ඉතින් චූටි කාලේ ඉඳලා නැත්තම් වැඩිහිටි වයසේ ඉඳලා අපි දිව්‍ය පූජා වේලාවේදී පෞද්ගලික යාඥා අපි ගොඩාක් යාඥා කරනවා. එතකොට යාඥාව ගැන අපි මේ ඉගෙන ගන්න දෙය අපේ යාඥාව ශක්තිමත් කරන්න ඕනි. එහෙම නැත්තම් එහෙම මයික්‍රොෆෝන් එක දාගත්ත. හරි. එහෙම නැත්තම් යාඥාව ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ප්‍රඥෙක් වෙන්න පුළුවන් යාඥා කරන්නේ නැති. නරේෂ්ටි සද්ද කරන්න එපා. දැන් ඕගලන්ට යාඥාවේ ඇත්තටම නිර්වචනයක් ඕගලන්ගේ අච්චුපතේ දීලා නැහැ. ඒ හින්දා මම මේ කතෝලික ධර්ම උපදේශයෙන් පොඩ්ඩක් එක පෙරලලා බලනකොට අපේ සාන්තුවරු නේද මේ ජේසුගේ කුඩා මලවන තෙරේසා මුනිතුමී අපිට ගොඩාක් හුරු සාන්තුවරියක්. මේ සාන්තුවරිය තමුන්ගේ යාඥාව මට යාඥාව කියන්නේ මොකක්ද කියන එක හරි ලස්සන වාක්‍යකින් කියලා තියෙනවා. ඒ වගේම ඩෙම්සින් මුනිතුමත් මේ කියලා තියෙන ඒ දැන් මේක නිර්වචන ඔගලන්ගෙන් අහලා නැහැ මොකද්ද නිර්වචනය කියන්නේ කියලා. නිර්වචන යාඥාවේ නිර්වචනය ජනවන්දනාවේ නිර්වචනේ අපි ඉගෙන ගත්තා. නමුත් දැන් යාඥාව කියන්නේ මොකද්ද කියලා අහුවහම මේ සාන්තුවරයා සාන්තුවරිය කියලා තියෙන දේ තමයි මේ මම දාලා තියෙන්නේ. යාඥාව සමහරලාට පරීක්ෂාවක්. නමුත් ලොකු ප්‍රීතියක්. අපි ස්වර්ගයේ දෙස, අපි ජේසු දෙස, ගිරන් වහන්සේ දෙස බල බැලීමක්, හඳුනා ගැනීමක් ප්‍රීතියෙන් මුර ගැසීමක් කියලා තමයි සුදූ තෙරේසා තුමිය කියන්නේ. කුඩා මලවෙන තෙරේසා තුමිය. අපිට තෙරේසා මුනිවරිය ගොඩාක් ඉන්නවා.
හතර පහ දිනක් ඉන්නවා තෙරේසා මොණියෝරු මේ මේ කියන්නේ ජේසුගේ කුඩා මල වෙන තෙරේසා තුමී මම ආපහු කියනවා මේක අච්චු පුතේ නෑ හරිද ඒ වුණාට එකින් කියන්නේ නෑ ඔගොල්ලෝ ඉගෙන ගන්න අවශ්‍ය නෑ මේක මොකද්ද ඔයගලන්ට යාඥාව දැන් මේ මේ තෙරේසා තුමීට යාඥාව කියන්නේ මෙන්න මේකයි ඊට පස්සේ යාඥාව යනු දෙවියන් වහන්සේ වෙත සිත හා හදවත එසවීම හෝ උන්වහන්සේට උන්වහන්සේගෙන් යහපත් දේ ආයද සිටීමක් නේද අපි ආඥාව තුල කරන්නේ අපේ හදවත හිත අපේ ආත්මය දෙවියන් වහන්සේට ඔසවන එක හෝ අපි ඉල්ලීමක් කරනවා ඒක වචන වලින් නැත්නම් වචන නැතුව අපේ හැඟීමෙන් නිශ්ශබ්දව අපි සමහරලාට ඉල්ලීමක් කරනවා ඔන්න ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගලන්ට දැන් මේකත් හුරුයි මේ තියෙන්නේ CCC කතෝලික සභා ධර්මෝපදේශයෙන් ගත්ත යාඥාව ගැන තියෙන මේ ඉගෙනීම් සහ හැඳින්වීම අර ඔයගලන්ගේ අච්චුපතේ හැඳින්වීමක් නැති හින්දා පොඩ්ඩක් ඔයගලන්ට මේක කියවලා මෙනෙහි කරන්න තමයි මේක තියෙන්නේ මේක දැන් ඔයගොල්ලෝ බයි හાર્ට් ඔගොල්ලෝ ධාරණය කරගන්න අවශ්‍ය නැහැ නමුත් කියවන්න මොකද මේකේ පැති දෙකක් ගැන කියනවා මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ 2559යි 2560යි යාඥාවේ කොටස් දෙකක් ගැන කියනවා හරි ලස්සනට එකක් තමයි අපි යාඥා කළ යුත්තේ ලොකු බහැපත්කමකින් යාචකෙක් යාචකෙක් දෙවියන් වහන්සේ ඉදිරියේ යාචකෙක් නේද ලොකු බහැපත්කමකින් අනේ නෝනා අනේ මහත්තයා කියලා නිල්ලන්නේ නේද අපිට කිසිම දෙයක් නැහැ අපි අතපානවා දෙවියන් වහන්සේට ලොකු බහැපත්කමකින් ගැඹුරු පශ්චාත්තාපී හදවතකින් අපි යාඥා කරන්න ඕනේ කියලා. අනිත් පැත්තට හැබැයි යාඥාව තුල දෙවියන් වහන්සේ මනුෂ්‍යාව සොයාගෙන එනවා. දැන් මේ මේ කියලා තියෙන මේ මේ කොටස බයිබලයේ තියෙන හරිය ලස්සන සිද්ධියක් එක්ක සම්බන්ධ වෙන්නේ. බයිබලයේ තියෙනවා ලිඳ ළඟ ස්ත්‍රියක් නේද සමාරියේ ස්ත්‍රිය සම්බන්ධ යහපත් සමරිතානුවරය නෙමෙයි යහ සමාරියේ ස්ත්‍රිය සමග ක්‍රිස්තුස් වහන්සේ සංවාදයක් ඇති වෙනවා ජාකොබ්ගේ ලිඳ ළඟදී හරි දැන් බය වෙන්න එපා ඈ මේක මේ කතන්දරයක් හැටියට මතක තියාගන්න මේ සමාරියේ ස්ත්‍රිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකු අරගලයක තමයි යන්නේ. එයා මධ්‍යහනේ තනියෙන් එනවා වතුර ගෙනියන්න. සාමාන්‍යයෙන් ඒ ජුදෙව් කාන්තාව තනියෙන් එන්නේ නැහැ. සහ උදේ පාන්දර තියෙන කාර්යයක් තමයි වතුර ගෙනියන එක ඒගොල්ලන්ට. නමුත් මේ මේ සමාජයේ ස්ත්‍රිය ඒ තමුන්ගේ සමාජයෙන් කුම් වෙලා ඉන්න හින්දා එයා එන්නේ මධ්‍යහනේ. මධ්‍යහනේ එනකොට ඒ ජාකොබ්ගේ ලිඳ සමාරියේ දැන් අපි ඉගෙන ගත්තනේ ජුදෙව් සමාරියයන් අතර ලොකු ඝට්ටනයක් තියෙනවා. මෙයා දකින්න ජුදෙව්ෙක් ලිඳ ළඟ වාඩි වෙලා ඉන්නවා. ඒ ජුදෙව්වා කියනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඒතකොට සමාරියේ ස්ත්‍රිය හිනා වෙනවා. ඇයි ජුදෙව්ෙක් වෙන ඔබ සමාරියේ ස්ත්‍රියක් වෙන මගෙන් වතුර ඉල්ලන්නේ කියලා. ජොහන් සුවිශේෂී. දැන් මේ මේ මෙතන තියෙන්නේ ජේසුයි මුලින් මේ යාඥාවට අපි අපිට ආශාව දෙන්නේ ජේසුයි මුල් පෙළඹවීම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ අපිව හොයාගෙන එනවා. ක්‍රිස්තුස් වහන්සේ පිපාසයි. ක්‍රිස්තුස් වහන්සේට අපි ගැන පිපාසයක් තියෙනවා. දෙවියන් වහන්සේට අපි කෙරෙහි පිපාසයක් තියෙනවා කියන කැල තමයි මේ දෙවෙනි වගන්තියෙන් කියන්නේ. එතකොට යාඥාව කියන්නේ අපි අචුපුත්තල අපි අපේ 8 වසර 9 වසර අපි අචුපුත්තල ඉගෙන ගන්නවා යාඥාව කියන්නේ දෙදෙනෙක් අතර තියෙන දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා අතර තියෙන ආදර සංවාදයක්. එතකොට අර හැම ගිවිසුමක්ම නේද පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ හැම ගිවිසුමක්ම ආරම්භ කරන්නේ දෙවියන් වහන්සේ වගේම යාඥාවත් ඇත්තටම අපේ ආත්මය හොයාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම ක්‍රිස්තුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ. ඒකට අපි ප්‍රතිචාරයක් දක්වන එක තමයි සිද්ධ වෙන්නේ ඇත්තටම කියනවා නම්. දෙවියන් වහන්සේ අපිව සොයාගෙන එනවා ක්‍රිස්තුස් වහන්සේ තුලින්, දේව වාක්‍ය තුලින්, එක එක සිද්ධි තුලින්.
එතකොට ඒ සොයාගෙන යාමට අපි දෙන ප්‍රතිඋත්තරය තමයි අපේ ආඥාව හැටියට මෙතනදී පැහැදිලි කරන්න. පැහැදිලි නේද? එතකොට පරණ කිවිසුමේ අපිට ආඥාව හම්බ වෙනවා. පරණ කිවිසුමෙන් තමයි අලුත් කිවිසුම අපිට උද්ගත වෙන්නේ. එතකොට පරණ කිවිසුමේ පුද්ගලයෝ දෙන්නේ සහ ගීතාවලිය අපිට ඒ ආඥාවේ උදාහරණ හැටියට අපිට පෙන්වනවා. හරි? එතකොට ඕගොල්ලන්ගේ අච්චුපත ඕගොල්ලෝ කියවලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට අච්චුපතේ තියෙන ආබ්‍රහමතුමාගේ මේ බයිබල් පාඩ ටික මම ඕගොල්ලන්ට මෙතන දාලා තියෙනවා. එතකොට ආබ්‍රහමතුමාගේ ආඥාව හරි වැදගත්. ආබ්‍රහමතුමාගේ ආඥාව හැම වෙලාවෙම ක්‍රියාවක්. උන්වහන්සේ ආබ්‍රහම් ආදිපිතෘතුමා මුලින්ම දිව්‍යන් වහන්සේට කීකර වෙලා තමුන්ගේ දේශය අතෑරලා යනවා. මා පෙන්වන දේශයට යන්න. එතකොට ඒ කීකරුකම තමයි ආඥාව. ක්‍රියාවේ ආඥාවක් තියෙනවා. ඊට පස්සේ හැබැයි ඔහු යන යන තැන ඔහු පූජාසනයක් ඉදි කරලා දිව්‍යන් වහන්සේට සමිදානන් වහන්සේට යාඥා කිරීමක් පූජා ඔප්පු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ආබ්‍රහම්තුමා සමග දිව්‍යන් වහන්සේගේ කාවින්දි අත උස්සලා තියෙනවා. කාවින්දි කියන්න අන්මියුට් කරගෙන අහන්න. මොන හරි අහන්න. ඔයා පාඩම් කරගන්න ඕනද? මං ඒක තමයි පුතේ කිව්වේ නැහැයි කියලා. ආ හරි ටීචර් හරි. හරි. ඔගලන්ට අච්චුපොත පාඩම් කරගන්න. අච්චුපොතේ තියෙන බයිබල් පාඩේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නේද? එහෙම නැත්නම් අච්චුපොතේ තියෙනක ඔගොල්ලෝ කටපාඩම් කරILLක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අච්චුපොතේ තියෙන දේ තේරුම් ගන්නයි මම මේ උගන්වන්නේ. පැහැදිලි නේද? එහෙනම් මේකත් පාඩම් කරන්න ඕනේ, අරකත් පාඩම් කරන්න ඕනේ, එහෙම දෙයක් නෙමෙයි මේ කරන්නේ. ඔගලන්ගේ අච්චුපොත වගේම මේකත් ඔගලන්ට ඉගෙනුම් ආධාරකයක් හැටියට පාවිච්චි කරන්න. පැහැදිලිද? හරි. එතකොට ආබ්‍රහම්තුමාගේ ආඥාවේ බරපතලකම කොච්චර දෙවියන් වහන්සේට මෙහා සම්බන්ධයිද කියන එක මේ උප්පත්ති පොතේ සොදොම් ගොමෝරා නුවර වෙනුවෙන් ආබ්‍රහම් මැදිහත් වීමත් එක්ක අපිට ලස්සනට පෙන්වුම් කරනවා. එතකොට මේ දෙවියන් වහන්සේ හිතන කෑල්ලකුත් මේ මෙතන තියෙනවා. දිව්‍යන් වහන්සේට කොච්චර මෙයා කිට්ටුද කියනවනම් දිව්‍යන් වහන්සේ කල්පනා කරනවා මම සොදොම් ගොමෝරා නගර ගැන කරන්න යන දේ මම ආබ්‍රහම්ගෙන් සංගවනවාද. මේ සර්ව බලධාරී දිව්‍යන් වහන්සේ තමුන්ගේ යාළුවා වෙන ආබ්‍රහම්ව කන්සල්ට් කරනවා වගේ. ඉතාම සරල භාෂාවෙන් කිව්වොත් මා කරන්නට යන දේ මම ආබ්‍රහම්ගෙන් සංගවම්ද? මොහුගේ පෙළපත මහා බල මොහුගේ පෙළපත මහා බල සම්පන්න ජාතියක්. එයාගෙන් ලොකු බල සම්පන්න දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ආබ්‍රහම්ට කියනවා උන් ආබ්‍රහම් එක කතා කරනවා. සොදොම් සහ ගොමෝරා නුවර වලට විරුද්ධව නැගෙන චෝදනා කොතරම් දරුණුද? එබැවින් මම ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි. ඔන්න දැන් මේ කාටද කියන්නේ? ආබ්‍රහම්ට කියනවා සොදොම් ගොමෝරා නුවරවල් ගැන. එතකොට මෙන්න මේ වාක්‍ය දෙක හරි ලස්සනයි. එහෙත් ආබ්‍රහම් සමිදානන් වහන්සේ ඉදිරියේම නැවතී සිටියේ. ආබ්‍රහම් සමිදානන් වහන්සේට සමීපව. මේ මොකද්ද මේ හරිම මේ මානුෂීය භාෂාවකින් කියලා තියෙන්නේ නේද? ජේ සම්ප්‍රදාය, යාවේ සම්ප්‍රදායෙන් තමයි මේක මේ ලියලා තියෙන්නේ. ඔයගලන් සම්ප්‍රදායන් ගැන දහම්ගුරු දෙකේදී උගන්වනවා. ඒකේ හරි තුනේ හරි. එතකොට මේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඉදිරියේ නැවතිලා හිටියා. අපි යාඥා කරනවා කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ යවසීම, ඉදිරියේ ඉන්නවා කියන එක. උන්වහන්සේට සමීප වෙලා කතා බස් කරනවා කියන එක. මේ ඔන්න ආබ්‍රහම්ගේ යාඥාවේ තියෙන සුවිශේෂී ලක්ෂණ. දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියා. දෙවියන් වහන්සේට සමීප වෙලා ඔන්න දැන් අහනවා. සැබවින්ම ඔබ දමිටුන් සමග දමිටුනුත් වනසනසේක්ද?
හොඳයි නුවර දමිටුන් 50 දෙනෙක් සිටින්නා ඒ 50 දෙනා නිසා නුවර නොවනසා එයට සමාව නොදෙනසේක්ද ඉෂානි ටීචර් තතිස්සුව නේද විනාඩියක් මට දෙන්න आब्रहम तुमागे आज्ञावगन पुराण की उसमें याज्ञा की करुकम निहांडकम अतर साकाच्चाव दिव्यान महांसे सह आब्रहम समग साकाच्चाव सुदोम गुमोरा नगर विनाश नोकरन लेस आब्रहम स्वामी महांसे के नाय दिया ये संवाद तमाई याज्ञाव खटियत गन हरे ईट पासे उन्हें एक गैन कसद पाठ वाला तीन एक आब्रहम तुमागे याज्ञा फलमुयेन प्रकाशवान्ने क्रियावेनि निशब्द पुद्गलेकु ओहु विसिन तमागे गमने सैम अवधियकदीम दिव्यान वहांसे वेनुयेन पूजासनयक इदि कले निशब्दव अवनत वीमक सिद्ध वेनवा हदवतिन दिव्यान वहांसेगे अनट अवनत वीमक सिद्ध वेनवा पहेदिली नेद ඊට පස්සේ එනවා මෝසෙස් තුමාගේ යාඥා ජීවිතය ගැන ආපෞසරයක් දැන් ඔන්න මගෙන් අහන්න එපා මේ ටික ඔක්කොම අච්චුපතේ නැහැ නමුත් මේක ඔගොල්ලෝ දැනගන්න ඕනේ මෝසෙස් තුමාගේ යාඥාව ගැන ඔගලන්ට කිටි සටහනක් ලියන්න කිව්වොත් මේ කරුණු ටික තිබුණොත් හරි ලස්සනයි ඒ මේ මේ කරුණු ටික තිබුණොත් ඒ ඒ විවිධ ඒකේ විවිධත්වයක් जनता
අපි මේ මිසරේ පළතුරු කෑවා අපි වහල් වෙලා හිටියා තමයි අපි ගුටි කෑවා තමයි අපි වහල්ු හැටියට මැරුණා තමයි නමුත් මේ මේ කාන්තාරයට ඇවිල්ලා ඔබයි ඔබේ දිව්‍යන් වහන්සේ අපිව අනාථ කළා කියලා කියන එක දිව්‍යන් වහන්සේට හරි දිව්‍යන් වහන්සේ කේන්ති ගන්නවා එතකොට මෝසෙස් තමයි දිව්‍යන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්නේ මෙන්න කියන්නේ එහෙත් මෝසෙස් තම දෙවියන් වහන්සේට කන්නලව් කරමින් ස්වාමිනි ඔබ මහත් බලය පාමින්ද ඔබේ බාහුව බලයෙන්ද මිසරයෙන් පිටතටගෙන ඔබේ සෙනගට විරුද්ධව ඔබේ උදහස වේගවත්ව අවුලන්නේ මන්ද ඊට පස්සේ විස්තරයක් කියන එවිට සමිදානන් වහන්සේ සිය සිත වෙනස් කොටගෙන සිය සෙනගට කරන්නට අදහස් කළ නපුර අත්හලසේක දැන් ඊ ආඥාවේ බලය බලන්න මෝසෙස්ට දෙවියන් වහන්සේ එක තැනකදී කියනවා හරි මේ ජනතාව මට දැන් තਿੱත්ත වෙලා මේ ජනතාව මම විනාශ කරලා අර නෝවාගෙන් හැදුවා වගේ ඔබෙන් ජනතාවක් මම හදනවා මේ ජනතාව අකීකරු ජනතාවක් මුරණ්ඩු ජනතාවක් නමුත් මෝසෙස් ජනතාව වෙනුවෙන් ආපහු ආපහු කන්නලව් කරනවා හරි එතකොට මේක ඔයගලගේ අච්ච පොතේ නැති කතන්දරය මෝසෙස් දිව්‍යන් වහන්සේ සමග මුහුණට මුහුණලා කතා කිරීමක් සිද්ධ වෙනවා මෝසෙස්ට දසපනත දෙනකොට අඳුමුදුනට ගිහිල්ලා යාඥා කරනකොට මෝසෙස් දිව්‍යන් වහන්සේට මුහුණට මුහුණලා කතා කරනවා ඒක පර්ණ ගිවිසුමේදී දිව්‍යන් වහන්සේව මුණ ගැසීම දිව්‍යන් වහන්සේව දැකීම ඒ හරි භයංකාර يعني ඊතරම් දිව්‍යන් වහන්සේ උත්කෘෂ්ටයි ඒක හම්බ වෙන්නේ නැහැ ඒ වර ප්‍රසාදේ ගොඩක් දෙනකොට නමුත් ඊශ්‍රායල් ජනතාව දැනගන්නවා මෝසෙස් දිව්‍යන් වහන්සේ ඉදිරියේ හිටියා කියලා මොකද ආපහු මෝසෙස් එනකොට කන්දෙන් පල්ලෙහාට බැහැගෙන එනකොට මෝසෙස්ගේ මුහුණ බැබලෙනවා නේද අපි තව මේ අලුත් කිව්සුමේ ජේසුගේ මුහුණ බැබලිච්ච අවස්ථාවක් තියෙනවා මොකද්ද අපි මංගල්‍ය සැමරුව දවස් දෙකකට කලින් අන්න රූප විලාස වීමේ මංගල්‍ය නේද ඒකෙදි ජේසුගේ මුහුණ බැබලෙනවා දැන් ඔන්න මෝසෙස්ගේ මුහුණ බැබලෙන්න ගන්නවා මේ බයිබල් පාඩ උගලන්ට ඕනනම් කියවන්න පුළුවන් හරිද ඒකටයි දාලා තියෙන්නේ එතකොට ඔන්න දැන් යාඥාවේ තියෙන ප්‍රබලත්වය මූණ ෆේෂල් එකක් කළා කියන එක නෙමෙයි මේ කියන්නේ දිව්‍යන් වහන්සේගේ අනුභවය දිව්‍යන් වහන්සේගේ ප්‍රභාවය අර මිනිස්යා තුලට එනවා යාඥාව තුලින් ඒකනේ යාඥා කරන්න අපේ ගම්වල ඉන්නවනේ යාඥාවෙන් සුවකිරීම කරන යාඥාවෙන් අනිත් කෙනාට ආශිර්වාද කරන අය අපේ ගම්වල අපේ නෑදෑයෝ අතර ඉන්නවා නේද අපේ ආච්චම්මල ළඟ මේ ප්‍රබල යාඥාව තියෙනවා ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ ඕගොල්ලන්ගේ යාඥා ජීවිතය ඕගොල්ලන්ගේ මුහුණ ඕගොල්ලන්ගේ හදවත බබලෙන තරමට ඕගොල්ලන්ගේ යාඥා ජීවිතය ප්‍රබල කරගැනීම අවශ්‍ය වෙනවා ඇත්තටම දහම් ගුරුවරයෙක් නම් මොකද එක්ක සරිකුත් මං කිව්වා නේද අසීසී ප්‍රැන්සිස්තුමාගේ මේ කියවන හරි ප්‍රසිද්ධ කියවනක් ඒක දේශනා කරන්න අවශ්‍යම නම් විතරක් වචන පාවිච්චි කරන්න නේද එතකොට මොකක්ද කියන්නේ අපේ දේශනය අපේ ආඥාව අපේ මුහුණෙන් අපේ කල්කිරියාවෙන් අපේ දරුවෝ දකින්න ඕනේ ඔන්න ඒකට හොඳ පොයින්ට් එකක් ඊට පස්සේ තියෙනවා ඔන්න ගණන් කතාවේ තියෙන එක දැන් මෝසෙස්ගේ සහෝදරයා ආරොන් උත්තම පූජකයා තව මෝසෙස්ගේ සහෝදරියක් ඉන්නවා මීරියම් කියලා නේද අර මෝසෙස් නයිල් ගඟේ පා කරලා යවනකොට අම්මා මේ අර වට්ටියක දාලා මෝසෙස්ව පා කරලා යවනවා දරුවට මොකක් හරි වෙනවද කියලා බලන්න මීරියම්ව යවනවා මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරියව යවනවා දැන් මේ මීරියම් ආපහු අපිට නික්මයාමේදී හම්බ වෙනවා එතකොට මේ මීරියමු දිවසිවරියා දිවසිවකි කියන දිවසිවරියා නමුත් එක වෙලාවක මෝසෙස් ගැන මේ ආරොන්ට සහ මීරියම්ට මේ පොඩි ඊර්ෂ්‍යාවක් එනවා
ඒකල කියන ඇයි ඇයි අපි දිවසිර කි කියනවනේ අපි දෙවියන් වහන්සේත් එක්ක සම්මුඛයි නෑ ඇයි ඇයි ඔයා ස්පෙෂල්ද කියලා එතකොට දෙවියන් වහන්සේ මෝසෙස් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා ඔතෙන් එන්න කියලා තුන් දිනාට වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා මගේ වදනට සවන් දෙන්න දිවසිවරු ඔබ අතර සිටිත්නම් සමිඳුන් ඔහුට සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශන තුලින් ඔවුන්ට කතා කරනුයේ සිහින තුලින් මේත් මාගේ සේවක මෝසෙස් එසේ නොවේ ඔහුට මාගේ මුළු සෙනඟ බාර දී ඇත මම ඔහු සමග මුහුණට මුහුණලා කතා කරමි ගුප්ත වදන් වලින් නොව පැහැදිලිව කතා කරමි ඔහු සමිඳුන්ගේ රූපය දකින්න ඇත නමුත් ඇයි මේ ඇයි මෙහෙම මේ මේ මෙච්චර ලොකු වරප්‍රසාදයක් මෝසෙස්ට දෙන්නේ ඇයි මෙන්න මෙතනින් කියනවා මෝසෙස් ලක්ෂ ගාණක් මෙහෙවනවා ලොකු ලොකු සෙනඟක් මහල් බාවෙන් මුදා ගන්නවා එහෙත් මෙන්න මේක තමයි මෝසෙස් ගැන කියන චරිත ලක්ෂණේ මේක අපේ ආඥාවලත් තියෙන්න ඕනේ මූලික ලක්ෂණය මිහිපිට සියලු මිනිසුන් අතර මෝසෙස් අති නිහතමානී කෙනෙක් විය ලොකු ආඩම්බරයක් නැහැ අපි ආඥා කරද්දී අප තුල ආඩම්බරයක් ලොකු අභිමානයක් තියෙන්න විදියක් නැහැ ආඥා කරනකොට ආඥා කරනකොට වරප්‍රසාද අප තුලට එනකොට එනකොට ඒ වරප්‍රසාදවල ලක්ෂණයක් තමයි අපේ බහැපත් නේද අපි සාන්තුරුන්ගේ ජීවිත ගත්තොත් එහෙම පුදුමාකාර බහැපත් වීමක් බහැපත් වෙනවා නේ දැන් අර ලූර්දු දේව මාතාව දර්ශනය වෙනවා කාටද දර්ශනය වෙන්නේ කාවින්දි ආපවත උසර තියෙනවා කාවින්දි කාවින්දි ටීචර් මොකද්ද ප්‍රශ්නේ නෑ මිස් මොකුත් නැහැ ඔය අත උසරන්නේ පුතේ दर्शन प्रश्न हरी दुप එතකොට එක වෙලාවක එහෙ කාඩිනල් හරි අගරදුගුරුතුමා හරි අහනවා මොකද ඔයාගේ තියෙන විශේෂත්වය ඇයි ඔයාට දෙවියන් වහන්සේ මරියතුමී දර්ශනය වෙන්නේ දේව මාතාව දර්ශනය වෙන්නේ එතකොට මේ බර්නදෙතුමී කියනවා මට වඩා පහත් කෙනෙක් එතුමියට හොයාගන්න බැරි වෙන්නේ මට වඩා පහත් කෙනෙක් නේද ඒ තරමට බහැපත් මට වඩා දුර්වල කෙනෙක් එතුමියට හොයාගන්න බැරි වෙන්නේ ඒකයි दर्शन वाली पास खास रोगी बंदी ඔයාව ගන්නෙ නැති ඉක්මනට ඇයි ඔයාව මේ ඇයි ඔයාව නිකන් අහක දාලා වගේ ඉන්නේ මරියතුමි එතකොට මේ බනදෙතුමි කියනවා මේ මම මරියතුමිගේ අතේ තියෙන කොස්සක් වගේ කොස්සෙන් අතු ගාලා ඉවරුනහම දොරමුල්ලට කොස්ස අයින් කරනවා තමයි මේ වගේ එක එතකොට බහැපත්ක කොච්චර කොයි තරම් බහැපත්කමක් තියෙනවද ඒ අර ඉච්චර උතුම් වරප්‍රසාදයක් දිනාගත්ත ඒ ශාන්තවරු නඟ. එතකොට ඒකම තමයි මේ පර්ණගිස්මේ කියන්නේ මෝසෙස් කියන්නේ අති බහැපත් අති නිහතමානී කෙනෙක්. ඒ හින්දම තමයි දෙවියන් වහන්සේ මුහුණට මුහුණලා මෝසෙස්ට ඒක කතා කරන්නේ. බගෑසිතින් දෙවුසරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ජේසුත් කියනවා නේද? සංසෙත් කියනවා එක. හරි. ඔන්න ඊට පස්සේ මෝසෙස් තුමා ගැන කසද පාඨවල තියෙන එක. හරි.
ඊට පස්සේ ගීතාවලිය. ගීතාවලිය පර්ණගිවිසුමේ අපිට එන යාඥාව පිළිබඳව පර්ණගිවිසුමේ යාඥාව ගැන තියෙන ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය. ඔගොල්ලෝ ගීතාවලියේ තියෙන හැඳින්වීම බැලුවොත් මෙන්න මේ කොටස් පහ ගැන විස්තර කිරීමක් තියෙනවා. මෙන්න මේ කොටස් පහටයි ගීතාවලිය තියෙන්නේ කියලා. එතකොට දාවිත් රජුරුවන්ගේ කාලේ ඉඳලා මෙසියස්තුමාගේ කාලය දක්වා මේ ගීතාවලියේ එන ගීත භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. හරි, මොනවටද භාවිතා කරන්නේ අපි ඊළඟ මේකට බලනවා. එතකොට මේ සියලුම ගීත මේ දේවමාලිගාවේදී නැත්නම් සිනගෝගවල සබත් දවසේදී පාවිච්චි කරපු ගීත, ජනවන්දනා, රාජකීය ගීත මේ ඔක්කොම එකතු කරලා තමයි ගීතාවලිය පොත හදලා තියෙන්නේ. එතකොට දේව ජනතාවගේ යාඥාව හැටියට අපි ඒක සලකනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි අපි ඉගෙනගත්ත දිව්‍ය පූජාව ගැන, ජනවන්දනාව ගැන. එතකොට ගීතාවලිය අපි අද පාවිච්චි කරනවා මොකටද? අපේ මූලික ජනවන්දනාවේ කොටස් දෙකකට මේක පාවිච්චි වෙනවා. එකක් තමයි දිව්‍ය පූජාවේදී දේව වාක්‍ය පිළිවෙතේදී අපි පාවිච්චි කරනවා ගීතාවලිය, නේද? ගීතාවලියෙන් අපි කණ්ඩයක් පාවිච්චි කරනවා. ඊට අමතරව ශෝස්ත්‍ර ගායනා යාම යදුමේදී අපි ගීතාවලිය අදටත් අපි පාවිච්චි කරනවා. පැහැදිලි නේද? හරි, ඊට පස්සේ ඔන්න ගීතාවලියේ තියෙන කොටස්. ගීතාවලියේ තියෙන මෙන්න මේක වැදගත්, අච්චුපොතේ නැහැ, නමුත් මේක කියව ගන්න. මුළු ගීතාවලිය පුරාම යම් ස්ථිරසාර ලක්ෂණ කීපයක් විද්‍යාමාන වේ. ඒවා නම් යාඥාව ඇති සරලභාවය, ස්වේච්ඡාවෙන් සිත තුළින් නික්මීමේ ස්වභාවය. නේද? ගීතාවලිය හරිම ස්වේච්ඡාවෙන්. ඇයි ඔබ මාව අත්හැරේ? මාව මේ නැති වෙන්නට ඉඩ හරින හරි සරල භාෂාවකින් තමයි ගීතාවලිය යන්නේ. නේද? ලොකු අමාරු නැහැ ඒක. ඊට පස්සේ මැවීමේ ඇති සියලු දෙයක්ම අගය කිරීම හා එහි ඇති විශ්මය ජනක දේ මෙනෙහි කිරීමෙන් පැන නගින දෙවියන් වහන්සේ කෙරෙහි වූ ආශාව. මැවීම තුළින් දෙවියන් වහන්සේට ගැන ආශාවක්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමක් සිද්ධ වෙනවා. හතරවෙනි තුන්වෙනි එක දෙවියන් වහන්සේ කෙරෙහි ඇති පූර්ණ පක්ෂපාතී ප්‍රේමය සහ කැමැත්තට යටත් වීම. ඊට පස්සේ තමුන්ට එන අභියෝගවලට, පරීක්ෂාවලට මුහුණ දෙන්න වෙනවම තියෙන ශෝකාකූල ගතිය. මේ සියල්ලම ගීතාවලියේ එන ප්‍රශංසාවෙන්, සෝස්ත්‍රයෙන් පෝෂණය වෙනවා. එතකොට තවත් එකක්. ඔන්න දැන් අපි අර බහැපත්කම, දිවන් වහන්සේ කෙරෙහි විශ්වාසය, ක්‍රියාකාරී ඇදහිල්ල, ඒ වගේම මෙතනින් එන තවත් යාඥාවේ එකංගයක් තමයි ප්‍රශංසා. ගීතාවලියෙන් අපි ගන්නේ ප්‍රශංසා. ඊට පස්සේ දැන් මෙතනට වෙනකම් පර්ණ ගිවිසුමේ යාඥාව ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට අහන්න? අලුත් කිව්සුමේ දැන් ඔගොල්ලන්ගේ අච්චුපොත ඔගොල්ලෝ කියව ගන්න ඕනා. අපහු කියනවා අච්චුපොත කියවීම නෙමෙයි මෙතන කරන්නේ, ඒක කියවන්න තියෙන්නේ ඔගොල්ලන්ට. එතකොට නව කිව්සුමේ යාඥාම යටතේ ක්‍රිස්තුස් වහන්සේ කොහොමද යාඥා කළේ? එතකොට ක්‍රිස්තුස් වහන්සේ කොහොමද යාඥා කළේ යටතේ ආපහු වෙනවා ක්‍රිස්තුස් වහන්සේ යාඥාව ගැන කරපු ඉගැන්වීම්, යාඥාව සම්බන්ධව තියෙන උපමා, යාඥා කිරීමට ක්‍රිස්තුස් වහන්සේම දෙන ආදර්ශය සහ ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ යාඥාව, ස්වාමි වාක් ආරාධනාව නැත්තම් පරමණ්ඩල යාඥාව නැත්තම් ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ගැන අපි ඉගෙන ගන්න යනවා. ඔයගොල්ලන්ගේ අච්චුපොතේ මේ ටික හරිම පැහැදිලිව තියෙනවා. එතකොට අච්චුපොත ආපහු සැරයක් අර කසද පාට ටිකක් දාලා, බයිබල් පාට ටිකක් දාලා පෝෂණය කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද?
එතකොට දැන් මෙන්න මේ වාක්‍ය හරි වැදගත්. ජේසු යාඥා කර කර ඉන්නවා ගෝලයව දකින්න. ජේසු යාඥා කරනවා ගෝලයව දකින්න. එතකොට ගෝලයව කියනවා අනේ ස්වාමිනී අපිටත් උගන්වන්න ඔය විදිහට යාඥා කරන්න. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලෝ යාඥා කරනවා දකින්න ඕගොල්ලන්ගේ දරුවෝ මොනවා කියයිද? පල්ලියේදී ඕගොල්ලෝ යාඥා කරනවා දකින්න ඕගොල්ලන්ගේ ගෝලය ඕගොල්ලන්ගේ ළමයි නුත් මෙන්න මෙහෙම කියයිද? අනේ ටීචර් අපිට යාඥා කරන්න උගන්වන්න. එහෙම කියයිද? එහෙම නැත්තම් පල්ලියෙන් එක නවත්තයිද? ඈ සමහරලාට අපි කරන අපේ යාඥා ජීවිතේ දැක්කහම ළමයින්ට දාලා දුවන්න හිතෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙතන හැබැයි ජේසුගේ ජේසු යාඥා කරනවා දැකපු ගෝලයෝ කියනවා අනේ ස්වාමීනි අපිත් කැමතියි ඔය විදිහට යාඥා කරන්න. මට ඔබ අපිට උගන්වන්න. එතකොට කොච්චර ප්‍රබල කොච්චර ආදරණීය යාඥාවක් වෙන්න ඇතිද මේ යාඥාව? බලන් හිටපු අර දීවරයෝ අර කර්කශ මිනිස්සු ජේසුට කියනවා ස්වාමීන් වහන්සේට කියනවා අනේ ස්වාමිනී ජොහාන් ඉගැන්නුවා වගේ අපිටත් උගන්වන්න ඔය විදිහට යාඥා කරන්න. එතකොට ජේසු උගන්වනවා ඔබ යාඥා කරන කල මෙසේ කියන්න. පියාණෙනි වහන්සේගේ නාමයට ගෞරවය වේවා. ස්වර්ගයේ වැඩසටහන යාඥාව. ස්වර්ගයේ වැඩසටහන යාඥාව කොටස් වලට බෙදලා අපි ඉගෙන ගන්න යනවා. ඊට අමතරව ක්‍රිස්තුස් වහන්සේගේ යාඥා යාඥාවේ ඉගැන්වීම් පියාණෙනි කියලා යාඥා කරන්න. පියාණෙනි කියා ලොකු ආදරයකින් ලොකු භක්තියකින් නේද ලොකු ඇඟලුම්කමකින් දෙවියන් වහන්සේට යාඥා කරන්න. දෙවියන් වහන්සේ ගොඩක් දුර නැහැ. ඔබ ඉල්ලන්නටත් කලින් ඔබට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ දන්නවා. ඒ හින්දා එච්චර ආදරවන්ත පියෙකුට තමයි ඔබ යාඥා කරන්න ඔන්න පළවෙනි එක. ඊට පස්සේ කියනවා ඉල්ලන්න ඔබට දෙනු ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න ඔබට හරිනු ලැබේ. මොකද්ද මේ කියන්නේ? ඉල්ලන්න. හැබැයි මොනවද ඉල්ලන්නේ කියන එකත් වැදගත්. අපිට ස්විප්ට් එකක් ඇදලා දෙන්න කියලා ඉල්ලනවාද? නැත්තම් මට මගේ යාළුවාට වඩා ලකුණු ගන්න හම්බෙන්න කියලා ඉල්ලනවාද? නැත්තම් මගේ බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්න තාත්තා ඉක්මනට මැරිලා යන්න කියලා ඉල්ලනවාද? ඒක නෙමේ ඉල්ලන්නේ. මොකක්ද ඉල්ලන්නේ කියලා මෙතන තියෙනවා. ඒක කියමු. ඊට පස්සේ ඔන්න ඊළඟ එක යහපත් වූ දෙවියන් වහන්සේ යහපත් දේ ඔබට දෙනවා කියන එක. මේ ඔක්කොම බයිබල් පාඩ ඔගොල්ලෝ කියව ගන්න ඕනි හොඳට. ලූක් 11 1 ඉඳලා 13 වෙනකම් මේකෙන් උපුටන මේ තියෙන්නේ. හරි. එසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නේ නම් දෙන්නට දන්නුණා ඊට වැඩිය කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයානන් නොදෙනසේක්ද? වෙන වෙන ඒවා නෙමේ, ශුද්ධාත්ම වරම් ශුද්ධාත්ම ඵල තමයි ඉල්ලන්නේ. අනික වෙන දේ ඉල්ලන්නේ අපේ අපිව ආරක්ෂා කරන්න අපේ සැප සම්පත. ඒක නෙමේ සමහරලාට දෙවියන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා ලොකු ගැඹුරු ශුද්ධාත්මයානන් විල්ලන්න. එතකොට ඒ ශුද්ධාත්මයානන් තුල කරන යාඥාව තුල අපි ඉගෙන ගන්නවා ජේසුට දෙවියන් වහන්සේට අපෙන් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඊට අමතරව මෙන්න මෙතන තවත් කාරණයක් තියෙනවා. මේක ඔයගොල්ලන්ගේ අච්චුපතේ වැඩිය නැහැ වගේ දැනුණා.
හින්දයි මේක දාලා තියෙන්නේ. එබැවින් මම ඔබට කියමි යාඥාවෙන් ඔබ ආය දින කවර දෙයක් වුවද ඒ ඔබට ලැබුණේයි අදහන්. විශ්වාසයෙන් යාඥා කරන කල්හි යාඥාවෙහි විශ්වාසෙහි බලය ඒ ආකාර වේ. අදහන්නාට සියලු දේ කළ හැකියි ස්වාමින් වහන්සේ වදාළසේක. රෝම ශතාධිපතියා හා කානානීය ස්ත්‍රියගේ විශ්වාසය දැක විශ්මයට පත්ව එය මහත්සේ අගය කරන ජේසු ස්වාමින් වහන්සේ තමන්ගේ ග්‍රාමයේහි වැසියන්ගේ විශ්වාසය නැතිකම ගැනත් තමන්ගේ ශ්‍රාවකයන්ගේ අල්ප වූ විශ්වාසය ගැනත් දුකට පත්වනසේක. මොකද්ද මේ වෙන්නේ? විශ්වාසයෙන් අපි ඉල්ලන දේ ලැබුණාම කියලා විශ්වාස කරන්න. ශුද්ධාත්මයනු ඉල්ලන්නේ වෙන වෙන බහුබූත නෙමේ. ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම ඵල, ශුද්ධාත්මයන්ගේ දීමනාවන් ඉල්ලන්න. එතකොට එය ලැබුණේම කියලා අනික් අය වෙනුවෙන් යාඥා කර, අනික් අයගේ අවශ්‍යතා වෙනුවෙන් යාඥා කරනකොට ඒ යාඥාව ලැබුණේමයි අදහාගෙන විශ්වාස මේව කරන්න. එතකොට උදාහරණ දෙකක් තියෙනවා බයිබලයේ. උදාහරණ දෙකක් රෝම රෝම ශතාධිපතියාගේ සේවකයා සුව කිරීමනේ. ස්වාමිනී, වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසු නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ සේවකයා සුව වෙනවා. මේක කොච්චර විශ්වාසයේ ප්‍රකාශනයක්ද කියලා නම් ඒක අපි අපේ දිව්‍ය පූජාවේදී පාවිච්චි කරනවා. මේ වචන මම හදලා දාන්නම් උගලන්ට ෂෙයා කරනකොට. කානානී ස්ත්‍රියගේ මීට දවස් 3කට කලින් සුවිශේෂ පාඩේ නේද? දැන් වෙනකොට අපිට බයිබල් ඩයරි තියෙනවා. අපි එදිනෙදා බයිබලේ කියවනවානේ නේද? එහෙනම් කානානී ස්ත්‍රියගේ විශ්වාසය, කානානී කියන්නේ විජාතික කාන්තාවක්. එතකොට එයාගේ දුවව දුවට යක්ෂාවේශ වෙනවා. දුවට දුවව සනීප කරන්න කියලා ඉල්ලගෙන පස්සෙන් එනවා. එතකොට ජේසු ගණන් ගන්නෑ. ස්වාමස ගණන් ගන්න අන්තිමට යා මේ ගෝලයෝ කියන අනේ මේ කරදරෙන් කංකරච්චලෙන් බේරෙන්න මේ ඉල්ලන දේ දීලා ගන්න නැත්නම් මෙයාට යන්න කියලා. එතකොට මේ ඒත් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? කාම් ගෙදරකට ඇතුළලා මේ කානානී ස්ත්‍රියත් ඇතුළලා ඔන්න වැඳ නමස්කාර කරලා ඉල්ලන. එතකොට ජේසු මොකද කියන්නේ? දරුවන්ගේ කෑම බල්ලන්ට දෙන්න හොඳ නැහැ. දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නේ. නමුත් එදා ව්‍යවහාරයේ පාවිච්චි කළේ එහෙමයි. එතකොට මොකද්ද කියන්නේ? ඉතාම පහත් විදිහට තමයි ඒ පරීක්ෂාව කරන්නේ. ඒ විශ්වාසයේ පරීක්ෂාවක් එතන කරන්නේ. නැතුව ස්වාමීන් වහන්සේ මේ කානානී ස්ත්‍රියට ආගෞරව කිරීමක් නෙමෙයි එතන කරන්නේ. එදා සමාජයේ පාවිච්චි කරපු වචනයක් තමයි ඒ පාවිච්චි කරන්නේ. නමුත් ඒ කානානී ස්ත්‍රියගේ ඇදහිල්ල ශ්‍රද්ධාව කොච්චරද කියනවා නම් ඒ කානානී ස්ත්‍රිය කියන එසේ ස්වාමීන් තරහ ගන්න එසේ ස්වාමීනි, බල්ලන්නුවද තම ස්වාමියාගේ මේසෙන් වැටෙන කැබිලිති කනවා කියලා, පාංකුඩු කනවා කියලා. එතකොට ජේසු කියනවා ස්ත්‍රිය ඔබගේ ඇදහිල්ල අති මහත්ය, ඔබ කී ලෙස ඔබට සිටුවේවා නේද? එතකොට ඒ ශ්‍රද්ධාව, විජාතිකයින්ගේ ශ්‍රද්ධාව ක්‍රිස්තුවන්සේ මහා ඉහලින් වර්ණා කරනවා. මුළු ඊශ්‍රායල් වංශයේ මේ ශතාධිපතියාගේ සිද්ධීද කියන මුළු ඊශ්‍රායල් වංශයේම මේ තරම් ඇදහිල්ලක් මම දැකලා නැහැ නේද? ඒ ගමන් මේකේ අනිත් පැත්ත කන්ට්‍රාස්ට් එක මෙතන පෙන්නනවා. නාසරෙත් නගරයට ගිහාම, තමුන්ගේ හැදිච්ච වැඩිච්ච නගරයට ගිහාම ජේසුව ප්‍රතික්ෂේප කරනවා නේද? මෙයා මරියාගේ පුතා නේද? මෙයා ජුසේගේ වඩුවාගේ මේ වඩුවා නේද? මෙයාගේ සහෝදරයෝ අපිත් එක්ක ඉන්නවා නේද? සහෝදරයෝ අපිත් එක්ක ඉන්නවා නේද කියලා ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. එතකොට එතනදී සුවිශේෂයෙන් කියනවා උන්වහන්සේට රෝගීන් කීප දෙනෙකුට අත්තබලා සුව කරන්න පුළුවන් වුණා මිසක් කිසි දෙයක් කරගන්න බැරි වුණා. ඇදහිල්ල නැත්තම් සුවය ප්‍රතිහාරය සිද්ධ වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ තවත් එකක් තමයි යාඥාවේ උහේ ඔහේ ආඥාගෙන ස්වාමිනී ස්වාමිනී කියූ පලියෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්තට හදවත යොමු කිරීම අවශ්‍යයි. හරි, ඔන්න මෙතන පොඩි වැරද්දක් වගේ වෙලා තියෙනවා. යාඥාව පිළිබඳ උපමා
හතරක් තියෙනවා යාඥා කළ යුතු ආකාරය පිළිබඳ උපමායි යාඥාවේදී තිබිය යුතු ඇදහිල්ල සම්බන්ධ උපමා උපමා සහ රූපක පල්ලෙහා තියෙන රූපක දෙකක් ඒ අනිත් ටිකත් මම දාලා ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්නම් මහරෑ කූප ඉල්ලූ මිත්‍රයාගේ උපමාව ඔයගොල්ලන්ට තියෙනවා මේක उपमावाचिकेसुपमावाचिकरासी देवधार्मिक कारण देवराज्य वटिनाकम පැහැදිලිකරන්නට එදා සමාජයේ තිබිච්ච උදාහරණයක් අරගෙන පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න මේ කතන්දරය. ඇත්තටම වෙච්ච සිද්ධියක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? එදා ජුදා සමාජය ආගන්තුක සත්කාරය ගැන හරි ඉහලින් ආගන්තුක සත්කාරය ඒගොල්ල කරන්න බැඳිලා ඉන්නවා. ඒකයි මේ මේ රෑ වෙන්නේ. කව් රෑ කොයි වෙලාවේ හරි තමුන්ගේ ගෙදරට අමුත් එක් ආවොත් එහෙම එයාට කෑම වේලක් දෙන්න අවශ්‍යයි. එයාට අවශ්‍ය සැප පහසුකම් තමුන්ට කරන්න ඕනේ සමුන්ට කරන්න පුළුවන් උපරිමයෙන් දෙන්න අවශ්‍යයි. ඒතර මොකද වෙන්නේ? එකිනෙගේ ගෙදරට රෑ මහ රෑ තව මිත්‍රයෙක් එනවා. එතකොට එයා තව කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා රොටි තුනක් ඉල්ලනවා. ඒ රොටි තුනක් ඉල්ලන්නේ ඇයි? ගමනක් ගියේ මගේ මිත්‍රයෙක් අවිල්ලා ඉන්නවා එයාට දෙන්න මල් ළඟ කිසිම දෙයක් නැහැ කාගෙන් හරි ඉල්ලලා හරි අර ආගන්තුක සත්කාරය කරන්න අවශ්‍යයි එතකොට මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ මෙතනදී නොදී ඉන්නේ නැහැ මේ අර කිසිම ලැජ්ජාවක් නැතුව මහරෑ අර කරන කරදර කිරිල්ල බේරෙන්න ලැජ්ජා නැති පෙරත්තය නිසා ඒ අවශ්‍ය දේ දෙනවා හද්ද එතකොට කියන්නේ අපි ඉල්ලනවා නම් අපිට ලැබෙනවාම කියලා විශ්වාස කරලා ආපහු නොකඩවා යාඥා කිරීම අවශ්‍ය වෙනවා පැහැදිලි නේද හරි ඊට පස්සේ මෙන්න මේ රූපක ටික ඔබ අතරින් කවර පියෙකු තම පුත්‍රයා ඉල්ලුව විට මාළුවෙකු වෙනුවට සර්පෙක් දෙයිද සමහර මාළු ඉන්නවා සර්පෙක් වගේ දියණයි සහ සර්පයා ටිකක් එකලගයි නමුත් මේ බිත්තරය සහ ගෝනුස්සා කියන එක අපිට පොඩ්ඩක් ඒක පැහැදිලි මදි මොකද බිත්තරේ සුදු පාටයි ගෝනුස්සා අපේ ගෝනුස්සා කළු පාටයි නමුත් එහේ ඒ ජුදා කාන්තාරවල ගෝනුස්සෙක් ඉන්නවා කියලා කියනවා සුදු පාටයි එයා මේ වැලි අතර හැංගිලා ඉන්න බිත්තරයක් වගේ ඇකිලිලා වැලි ඇස්සේ හැංගිලා ඉන්නවා ඒතර මේ දෙකම කියන්නේ මොකද්ද දරුවා ඉල්ලුවත් එහෙම අපි අයහපතක් දෙන්නේ නැහැ අයහපත් දෙයක් දෙන්නේ නැහැ මිත්‍රයෙක් ඉල්ලුවම බෝනස්ෙක් දෙන්නේ නැහැ මාළුවෙක් ඉල්ලුවම සර්පෙක් දෙන්නේ නැහැ එහෙමනම් අර කියපු දෙය අයහපත් ඔබ මෙසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නේ නම් ඊට වඩා කෝපමන වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට උපමාදකක් තියෙනවා ඒකක් තමයි එකක් මේ මහරෑ රූපෙල්ලෝ මිත්‍රයාගේ උපමාවට ගොඩක් සම්බන්ධ උපමාවක් අසාධාරණ විනිශ්චකාරයා සහ වැන්දබුව සහ අසාධාරණ විනිශ්චකාරයා පිළිබඳ උපමාව. මේ අසාධාරණ විනිශ්චකාරයා පිළිබඳ උපමාව මොකද්ද වෙන්නේ? ආපහු වැන්දබුව කියන්නේ එදා සමාජයේ කිසිම අයිතිවාසිකමක් නැහැ. එතකොට මේ වැන්දබුව ගිහිල්ලා විනිශ්චකාරයෙකුට කරදර කරනවා මට සාධාරණේ ඉෂ්ට කරලා දෙන්න. මට වෙලා තියෙන අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. එතකොට පළවෙනි දවසේ ගණන් ගන්න නැහැ, දෙවෙනි දවසේ ගණන් ගන්න නැහැ, ඊළඟ සුමානේ ගණන් ගන්න නැහැ. असाधारण विनिशकार
මම දෙවියන් වහන්සේට කරු කරන්නේ නැහැ මිනිසුන්ට කරු කරන්නේත් නැහැ නමුත් මේ කරදරයෙන් බේරෙන්න මම මේ ගෑනු කෙනාට සාධාරණය ඉෂ්ට කරලා දෙනවා මේකෙන් මොකද්ද වෙන්නේ යාඥාව පිළිබඳව අපි නොනවත්වා අධෛර්ය නොවි යාඥා කළ යුතුයි කියන පණිවිඩය තමයි එතනින් දෙන්නේ තවත් උපමාවක් අපි දන්නවා යාඥාව පිළිබඳ කියන්න බාන්න එක ටීචර් කෙනෙක් මොකද්ද මම මිස් කරලා තියෙන මොද ලස්සන උපමාවක් තියෙනවා යාඥාව පිළිබඳව ඉතාලම අපිටත් වැදගත් වෙන යාඥාව පිළිබඳ උපමාව තව තියෙන ටීචර් කෙනෙක් කියන්න බලන්න නුවනි ටීචර් තලංගම කියන්න බලන්න පරිසිවරයා සහ ඒකමියාගේ උපමා පැහැදිලිව හරියට හරි දැන් මොකද්ද ඒකෙන් අපිට ගන්න තියෙන පාඩම නුවනි ටීචර් आगम जुदागम अकुरटम पिलिपदी मम दिनवा मम सबत पिलिपदिनवा मम ईट पश एक वाक्यम මම අර අයකැමියා වගේත් නෙමෙයි මම මෙතන මේ පිටිපස්සෙන් ඉන්න අයකැමියා වගේ නෙමෙයි මම අසාධාරණෙන් කාටවත් මුකුත් කරන්නේ නැහැ මම අයුතු ලෙස මුකු කාටවත් කාගෙන්වත් අරන්නේ නැහැ තමුන්ගේ වර්ණාවත් කියන හිටගෙන තමුන්ගේ පම්පෝරිය කියාගෙන කියාගෙන යන දැන් හොඳට මතක තියාගන්න අපිටත් තියෙන ලොකු ටෙම්ටේෂන් එකක් ඕක අපි ආඥා කරනකොට දැන් පල්ලිවල අපි ආඥා කරනකොට සමහර අයගේ ආඥාව සමහර අය ආඥා කරන විදිහ සමහර අය හැසිරෙන විදිහ අපිට අල්ලන්නේ නෑනේ නේද අපි ඒකට විවේචනය කරන එයා ගීතිකා කරනකොට අයියෙන් කියනවා නැත්තම් මයික් එක නිලින්න යනවා අනික් කෙනාගේ වැරද්ද තමයි අපේ හදවතින් එන්නේ स्वर्गे दिशट तमुंगे लाइट गसागनमी स्वामिनी मठ अनुकंपा कल मन Lord have mercy on me. නේද? මේ නමෝ මරිය යාඥාවට කලින් තිබිච්ච මූලික යාඥාවල් වලින් එකක් හැටියට අද සභාපියවරු පිළිගන්නවා Lord have mercy on me. Lord have mercy on me. ඒ තමුන්ගේ තියෙන දෙවියන් වහන්සේ ඉදිරියේ තමුන්ගේ තියෙන බැරිභාවය බැරිබණේ ගන්නව නෙමෙයි ඈනේ. සැබෑ මනස්ථාපනයක් තමයි එතනදී අවශ්‍ය වෙන්නේ. එතකොට ජේසු කියනවා ජේසුස් වහන්සේ කියනවා දේව සම්බන්ධතාවය ලබා ගෙදර ගියේ පරිසිවරයා නෙමේ මේ අය කැමියා. හරිද? එතකොට තව උපමා කතා දෙකක් මෙතනට එන්න ඕනේ. මොනවද? එකක් තමයි අසාධාරණ විනිශ්චකාරයා සහ වැඳගුගේ උපමාව සහ අය කැමියා සහ පරිසිවරයාගේ උපමාව. ඔන්න දැන් අපි
ක්‍රිස්වාංශගේ උපමා කතා ඉවර කළා. ඒ උපමා කතාවලත් එන මේ ඒකට අදාළ වෙන කසද පාඨය එතනදී යාඥා කිරීමට ජේස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අපි යාඥා කරන්න ඇත්තටම ඉගෙන ගන්න ගෝලියෝ ඇත්තටම ඉගෙන ගත්තේ ක්‍රිස්තුස් වහන්සේ යාඥා කරපු විදිය බලලා ක්‍රිස්තුස් වහන්සේගේ යාඥාව බලලා එතකොට ඕගලගේ අච්චු පොතේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ යාඥා කරපු අවස්ථාව නේද අපිට දැන් කිව්වොත් ඒක කටපාඩමින් කියන්න පුළුවන් නමුත් ඒ යාඥා කරන අවස්ථාවල් වැදගත් වෙන්නේ ඇයි ඇයි දෙවියන් වහන්සේම වුණත් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්සෙක් හැටියට යාඥා කරන්නේ එතකොට මිනිස්සෙක් හැටියට මිනිසයන් වෙනුවෙන් මැදිහත් වීමේ යාඥාවක් ක්‍රිස්තුස් වහන්සේ කරනවා හරි එතකොට මේ ටික මේ කසද පාට කියව ගන්න සහ මෙන්න මෙතන හරි ලස්සන එකක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ යාඥා දෙකක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රශංසා කරපු අවස්ථා දෙකක් එකක් තමයි ගෝලියෝ තමුන්ගේ පළවෙනි ධර්ම දූත සේවාවෙන් පස්සේ හැරිලා ආවහම ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා යාඥා කළා නිවන් වහන්සේට ප්‍රශංසා කළා කියලා ශුද්ධවර මතෙවුස් සුවිශේෂය තියෙනවා උන්වහන්සේ දිවන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ පැනවතුන් එසේය ස්වාමිනි පැනවතුන්ගෙන් හා නැරවතුන්ගෙන් මේ කාරණා ආවරණය කොට බාලයන්ට අනාවරණය කිරීම ගැන පියාණන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්වර්ගීය රහස් බාලයන්ට මේ ගෝලයන්ට අනාවරණය බාලයෝ කියන්නේ අධ්‍යාත්මිකව බහැපත් අය නේද චුද්ද බයිබලේ බාලයන් කියලා ඒ වගේ නිර්වචනයකුත් තියෙනවා ඊට පස්සේ මේ එසේ ස්වාමිනී කියන්නේ එස් කියන්නේ පියාණන් වහන්සේට වෙන අවනතභාවය එතකොට ඒක අපිට අපි දන්නවා එහෙම එහෙයි කියපු තව එක්කෙනෙක් ඉන්නවා නේ මරියතුමි සහ අන්තිමේට ජේසුත් ජෙත්සමනි වෙනේදී වහන්සේගේ කැමැත්ත සිටු වේවා කියලා එසේය කියන එක කියනවා ඊට පස්සේ අනිත් ඒක ප්‍රශංසාව තමයි ලාසරස් උත්ථාන කිරීමට පෙර ඒ උත්ථානය ලැබීමට පෙර ඒ වරප්‍රසාදය ලැබීමට පෙර වහන්සේ මට සවන් දෙනවා කියලා මම දන්නවා කියන එක ජේසුස් වහන්සේ කියනවා ඒ ස්තුති ප්‍රශංසාව කියනවා හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ දුප්‍රාප්තියේදී ක්‍රිස්තුස් වහන්සේ කොච්චර ඒ යාඥාවෙන්ද පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ දරා ගන්න බැරි වේදනාව ක්‍රිස්තුස් වහන්සේ දරාගන්නේ කොහොමද ඒ ආධ්‍යාත්මික ගමන තුල ඒ යාඥාවේ ගැඹුර තුල තමයි ඒ ගැලවීමේ කාර්ය ක්‍රිස්තුස් වහන්සේ ඉෂ්ට කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ තියෙන කුරුසේදී ක්‍රිස්තුස් වහන්සේ කියන වාක්‍ය හතම ගීතාවලියේ ගන්න පාඩයක් ක්‍රිස්තුස් වහන්සේ මරණකම්ම ක්‍රිස්තුස් වහන්සේගේ මුවින් පිට වෙන්නේ යාඥාව. එතකොට මේ යාඥාව කුයි තරම් ගැඹුරු වෙන්න ඇද්ද? ඊතරම් උකුලා ගන්න බැරි වේදනාවක ආධ්‍යාත්මික අරගලයක අඳුරුභාවයක පවා ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙනවා. පැහැදිලි නේද? හරි. තර මේ ටික කියව ගන්න. හරි. අච්චු පොතේ ඔයගොල්ලන්ගෙ තියෙනවා යාඥාවේ අරමුණු. මේ යාඥාවේ අරමුණු ටික අර ජේසුගේ යන්වීම් තුලම එනවා. වචනෙන් ස්වාමිනී ස්වාමිනී කියනවා නෙමේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න ඕනේ. අන් අය වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. ශාරීරික සහෝදරයන්ගේ ආධ්‍යාත්මික සහ ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. ඊට පස්සේ
ක්‍රිස්තුස්වාන් වහන්සේ යාඥා කළා වගේ උත්තම පූජක යාඥා විදිහින් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා යාඥා කිරීමක් සිද්ධ වෙන්න ඕනේ අපේ අවශ්‍යතාවයන් සඳහා යාඥා කරන්න ඕනේ දෙවියන් වහන්සේ වෙත අපගේ ගෞරවය භක්තිය ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්න ඕනේ සහ ඇත්තටම කියනවා නම් ස්වාමින් වහන්සේගේ ප්‍රේමයට ප්‍රේමයෙන් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වෙන්න ඕනේ මෙන්න මේම තමයි අරමුණු හැටියට තියෙන්නේ ඊට පස්සේ යාඥාවේ ලක්ෂණ හරි යාඥාවේ ලක්ෂණ මේකත් අපි ආපහු දැන් මෙතනට වෙනකම් පාඩමේ සම්පූර්ණෙන් ආවා ඇදහිල්ල තියෙන්න ඕනේ ඇදහිල්ල හා විශ්වාසයෙන් යුතුව තමයි යාඥා කරන්න ඕනේ දැන් ඕගොල්ලෝ මතක් කරගන්න ඕගොල්ලන්ගේ යාඥාව ඇදහිල්ල හා විශ්වාසය මතද පදනම් වෙලා තියෙන්නේ බහැපත්තද යාඥා කරන්න ප්‍රේමයෙන්ද යාඥා කරන්න ලොකු එකමුතුකමකින් යුක්තවද යාඥා කරන්න පියාණන් වහන්සේ කොහොමටත් අපිට අවශ්‍ය දේ අපිට කලින් දන්නවා ඒ ලොකු යැපීමක් තුළද ඒ විශ්වාසයෙන්ද අපි යාඥා කරන්නේ ඊට පස්සේ අපේ පූර්ණ අවධානය ස්වාමින් වහන්සේට යොමු කරමින්ද අපි යාඥා කරන්නේ හරි ඔය කාරණා තමයි යාඥාවේ ලක්ෂණ හැටියට ගන්න ඊට පස්සේ සුදු ස්වභාවයේ යාඥා ගැන අපිට උගන්වලා තියෙනවා පුතා කියව ගන්න සහ ඒ සුදු ස්වභාවයේ යාඥා කොටස් පහකට වෙන් කරලා තියෙනවා මේ තියෙන කොටස් මේකට අදාළ වෙන හින්දා මේ සුදු ස්වභාව සහ කිසුසුහන්සේ අතර තියෙන සම්බන්ධතාවයේ ගිය සුමානේ අපි ඉගෙන ගත්තා නේද ඒ සම්බන්ධතාවයේ තුල මෙන්න මෙහෙම අගුස්තින තුමා කියලා තියෙනවා ආපහු සැරයක් අසද පාඩ වලින් ගන්න ඉඳකට පාඩම් කරන්න ඕනේ උන්වහන්සේ අප පූජකයාණන් ලෙස අප වෙනුවෙන් යාඥා කරනවා උත්තම් පූජක යාඥාවේදී ඒක සිද්ධ අප වෙනුවෙන් යාඥා කරනවා අපේ මූලිකයාණන් ලෙස අප තුල යාඥා කරනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් එක්රැස් වන්නේද මමත් එතන ඉන්නවා එතකොට අප තුල යාඥා කරනවා අපගේ දෙවියන් වහන්සේ ලෙස අපට යාඥා කිරීමට සලස්සන බැවින් අපේ හඬ ශබ්දය සහ උන්ව අපේ හඬ ශබ්දය උන්වහන්සේ තුලත් උන්වහන්සේගේ හඬ ශබ්දය අප තුලත් තියෙන්න ඕනේ මොන කාරණා තුන හරි ඊට පස්සේ සුදු ස්වභාවයේ අනුමත යාඥා පෙළ ගැස්මක් ඔයගලන්ට කරලා තියෙනවා ඔයගලන්ගේ අච්චුපතේ 27 28 පිටුවල බලන්න සුදු ස්වභාවයේ අනුමත යාඥා. එතකොට මේ අනුමත යාඥා අපි තනියෙනුත් කරනවා නේද? සාමූහිකවත් කරනවා, පෞද්ගලිකවත් අපිට කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් සමහර යාඥා තියෙනවා ඔයගලන්ට කටපාඩම් කරන්න කියන. මේක මේ අභියෝගයක් හැටියට බාරගන්න බැහැ. මොකද අපේ මෙහිදී සබ්සාද ලබන ළමයි දැන් පුරුදු වෙනවනේ අපේ පල්ලිවල. එතකොට මීට වඩා ලයිස්සුවක් දෙනවා ඒ ළමයින්ට. ඊට පස්සේ ටොකු යන යන යාඥා කරනවනේ. පාඩම් කරනවානේ එහිඳ මේ ඔගලොත් දැන් ඉතින් යාඥා පාඩම් කරන්න වෙනවා එතකොට සුද්ධ ස්වභාවයේ අනුමත යාඥා අපිට සාමූහිකවත් කරන්න පුළුවන් සාමූහික අපේ යාඥා වස්පිලිවෙත්තරත් කරනවා පෞද්ගලිකවත් අපි කරනවා හරි ඊට අමතරව සාමූහික යාඥා අපි මරිය බැතිය එහෙම නැත්නම් අපේ නුවාන සාමූහිකව අපි දිවි පූජා සමුගය අපි කරන යාඥා. ඊට අමතරව සුදු ස්වභාව අපිට පෞද්ගලික යාඥාවත් අපිට අනුමත කරනවා සහ ඒකට යොමු වෙන්න කියලා අපි ඉල්ලනවා. මේ පෞද්ගලික යාඥාවෙත් ආපහු මේ අනුමත යාඥාවක් තියෙනවා. නැත්නම් අපේ සිතින් එන අපිට ගොඩ නගා ගන්න පුළුවන් යාඥාවක් තියෙනවා. එතකොට දැන් ඊට අමතරව ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ කොටස් හතර පොඩ්ඩක් ඔගොල්ලෝ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ලියන් දැන් පාඩන්නේ නේද ඔයගලන්ට? ස්වර්ගයේ වැඩ සිටින යාඥාව පාඩන්න නැති වෙන්න බෑනේ.
එහිඳ අපි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව පොඩ්ඩක් ලියලා ඒකේ මේ කොටස් හතර හොයාගන්න උත්සාහයක් දරමුද? ඊට පස්සේ අපි ප්‍රශ්න වලට යන් ඊට අමතරව ජපමාලයේ ගැන පුංචි දෙයක් කියන්න අවශ්‍යයි. ඉස්සෙල්ලා ස්වර්ගයේ වැඩ සිටින යාඥාව විනාඩි 5ක් අරන් ටිකක් ගාලා ලියාගෙන යන්න බලන්න. එක එක වගන්ති වෙන වෙනම ලියන්න. හරි විනාඩි 5ක් අරන් ලියන්න.
ඔගොල්ලෝ පළහැට පළහැට නම් ලියාගෙන ගියේ. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ජේසු ජේසු ස්වාමීන් උගන්වනවා අපිට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි අපගේ පියාණ ඈ මගේ පියාණනි නෙමෙයි අපගේ පියාණනි කියලා පියාණන් වහන්සේව දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කරා. හරි ඒ ලොකු සම්බන්ධියාවක් ගැන මම කරනවා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔන්න ප්‍රශංසා. ඔබගේ නාමය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවිද ඉටු වේවා. සූස්ත්‍රය. හරි ඊළඟ කොටස. ඊට පස්සේ අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. හරි ජීවිතයට අවශ්‍ය දේ ඉල්ලින් ඒ කියන්නේ. හරි අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව සමාව අයදී. හරි ඊට පස්සේ අනිත් එක තමයි ජීවිතයට අවශ්‍ය වෙන අන්තිම වාක්‍ය. පාප අවස්ථාවන්ට අසුනු වී අයහපතින් අප මුදාගත මැනව. ඔන්න ජීවිතයට අවශ්‍ය දේ කාරණා දෙකයි. යාඥාවේ දැන් මේක ඉතාම සරල යාඥාවක්. නමුත් යාඥාවට අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු ඔක්කොම ටික මෙතන තියෙනවා. දැන් ඔයගලගේ සමහර අච්චු පොත්වල කාරණා පහක් එනවා. නමුත් මෙතනදී කාරණා හතරයි අපි ගන්න. वाक्य संपूर्ण कलहम प्रशंसा अरे पे मुगुलांट अच्छुपते बलान्न ජපමාලය ගැන නේද? මරිය බැතියත් එක්ක එන ජපමාලය ගැන අපි සඳහනක් කරන්න අවශ්‍යයි. ඒ කොටසත් මම ප්‍රසන්ටේෂන් එකේ හදලා නැහැ. මොකද ඔයගොල්ලන්ගේ මේකේ හොඳටම තියෙන හින්දා. දැන් ජපමාලයේ අබිරහස් සහ ජපමාලයේ තියෙන නමෝ මරිය කොටස කිලින්ම බයිබලයෙන් අපි ගන්නා උපුටන. එතකොට මරිය බැතිය හැම වෙලාවෙම සුදු බයිබලයේ පදනමක් එක තමයි යන්නේ. බලන්න උගලන්ගේ අබිරහස්, ආනන්ද අබිරහස්, වික්ෂෝපා අබිරහස්, මෝක්ෂ අබිරහස්, ආලෝකේ අබිරහස් මේ සියල්ල මොකද්ද මේ ඔලීන ටීෂර් මට කියන්නේ මට තේරෙන්නේ නැහැ. ටීචර්. ඔව්. ත්‍රිත්‍ර ස්තෝත්‍රය පොඩ්ඩක් නිවැරදිව කියන්නකො සම්පූර්ණයෙන්. ත්‍රිත්‍ර ස්තෝත්‍රය. එතන මේ මේ තියනවා නේද? කුරුසේ ලකුණ ඊට පස්සේ අපිට සහ දෙමළ අයට තියෙනවා සුවිශේෂී ආඥාවක් ගොන්සාල්වෙස් පියතුමාගෙන් ඉගෙන ගන්න එක අඩයාලම නේ සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දේ ස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ශ්‍රී සාන්තගෙත් නාමෙන් නාමෙන් ජේසු ත්‍රිත්ව සූත්‍රය කියන්නේ මොකද්ද පිතා පුත්‍රයා ශ්‍රී සාන්තුනම් ත්‍රිත්වයක දේවෝත්තමයන්න් වහන්සේට සෝස්ත්‍ර වේවා ආදි වාක්මෙන් දැනුත් නිතිපතා අනන්ත කාලයක් වේවා ආමෙන්. ඔකට අමතරව මොකද කියන්නේ? අහෝ මාගේ ජේසුණිය සම්පූර්ණේ. අහෝ මාගේ ජේසුණිය යාඥා මොකද්ද? ඒක මේකට අදාළ නැහැ.
අහෝමාගේ යාඥාව අහෝමාගේ ජේසුනි අපගේ පාපවල සමාව වමනව ඒ යාඥාව ඒකට කියන්නේ සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා මට හරියටම එන්නේ නැහැ ඔළුවට පාතිමා යාඥාවේ ෆැටිමා යාඥාව ඒක මේ පාතිමාවේදී මරියතුමි හඳුන්ලා දුන්න යාඥාවක් ඒක ඒ අර ජසින්තා සහ යානික් දරුව දෙන්නට ජසින්තා ලුසි සහ කවුද ෆ්‍රැන්සිස්කෝට නේද ඒ යාඥාව මේකෙන් වෙනස් ත්‍රිත්ව සූත්‍රයේ එකයි මේව කරගන්න එපා අර යාඥාව කියනවා ඊට පස්සේ ෆැටිමා ප්‍රායක කියනවා ඊට පස්සේ තමයි තවත් යාඥාවක් කියනවා සමහරලාට අපේ මම දන්නේ නැහැ ඒක නම දන්නේම නැහැ මම තීත්‍ර ස්තෝත්‍රය කියන්නේ අර කැලල විතරයි පුතේ මම ආරෙ මුලින් කියපු කැලල විතරයි හරිද හරි ටීචර් thank you හරි දැන් ඉතින් ළමයි තු ගන්න කලින් අපි දැනන් ඉන්න බෑ නේද හරි ඔන දැන් නමෝ මරි යාඥාව කොටස් දෙකයි නේ නමෝ මරි යාඥාවයි සාන්ත මරි යාඥාවයි එතකොට නමෝ මරි යාඥාවේ මුලින් තියෙන්නේ ගාබ්‍රියෙල් දේව දූතයා මරිතුමීට මංගලම් කීමේ කොටස ඊට පස්සේ එලිසබෙත්තුමී මරිතුමීට කරන ආචාරය මේ දෙකම උගන්ට ලූක්ස් විශේෂයේ පෙරළුවත් එහෙම දැන් ලූක්ස් විශේෂය කියවනවානේ අපේ වීරයෝ ටික ලූක්ස් විශේෂයේ පෙරළුවත් එහෙම එක් ගන්න පුළුවන් ඊට පස්සේ සභාවෙන් එකතු කොටපු කොටස තමයි සාන්ත මරියනේ දේව මෑණියනේ පාපිය උපදේශා දැනුත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව කියලා කියන්නේ දැන් එතකොට සමහර වෙලාවට උගලන්ට යාඥා ලියන්න කියලා ඇවිල්ලා තියෙනවා. උගලන්ට මතක නම් අවුරුදු 3 4කට කලින් අපි ගුරුවරුන්ට කොහොම ගුරුවරු විභාගයකට ලිව්වා නේද? ඒ විභාගයට ලියනකොට මේ අපි විශ්වාස ලක්ෂණ ලිව්වා. ගුරු විශ්වාස ලක්ෂණය අපි පාඩම් කරන්න අවශ්‍ය එකක් හැටියට උගලන්ගේ මෙතන තියෙනවා. කුරුසියේ ලකුණ තියෙනවා, තීත්‍ර සූත්‍රය තියෙනවා. නේද? ඒකෙත් තියෙනවා පුතේ මේ ත්‍රිත්වය අභිරහස ප්‍රකාශ කිරීමයි. ත්‍රිත්වයක දෙවිඳුන්ට ප්‍රශංසා කරයි. ආදියේ මෙන්ම අනන්තය දක්වා වැජබෙන බව ප්‍රකාශ කරයි. එතනින් ඉවර වෙනවා තීත්‍ර ස්තෝත්‍රය. ෆැටිමා ප්‍රයායකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියන එක මම කොහෙන් හරි හොයලා කියන්න ඕගොල්ලන්ට. හරි. පාතිමා යතු. පාතිමා යතු. කෙලින්ම හැමම සාරාංශ හැමම ට්‍රාන්ස්ලේෂන් එක දිනාද පුතේ? ඔව් ටීචර්. හරි. පාතිමා යදුම තමයි අහෝ මාගේ දෙවියනි එකේදී පටන් ගන්න. මම හිතුවා ඊට වඩා බරපතල මොකක් හරි සිංහල වචනයක් ඇති කියලා. හරි. ඊට පස්සේ විශ්වාස ලක්ෂණේ පාඩම් කරන්න ඕනේ. තුන්කාල ආරාධනා දෙකක් තියෙනවා. තුන්කාල ආරාධනා දෙක පාඩම් කරන්න ඕනේ. දායක මනස්ථාපේ අපි දැන් මේ පාපචාරණය කරන ටීචර්ස්ලානේ ඉන්නේ මෙතනනේ. දායක මනස්ථාපේ පාඩම් කරන්න ඕනේ. අභිරහස් ටිකක් පාඩම් කරගන්න ඕනේ. හරි ඊ යමතරව අභිරහස් පාවිච්චි කරන දවස් ටිකත් ඔගොල්ලෝ බලා ගන්න ඕනේ. අභිරහස් තියෙන බයිබල් පාඩ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අභිරහස් ටික සාමාන්‍යයෙන් නේද 11 වසර පාස් වෙනකොට අපි ළඟ ඔළුවේ තියෙන දේවල් ටික තියෙනවනේ. ඒ ටික දහම් ගුරුවරයෙක් වුණාම අමතක වෙන්න විදියක් නැහැ. මොනවද මං කියන්නේ? මංගල වාක්‍ය ටික ඊට පස්සේ දසපනත සුදෝසවාපන ණය මංගල්‍ය ඊට පස්සේ තමුණක් තියෙන විශ්වාස ලක්ෂණේ තියෙන වගන්ති 12 ඒ ටික අපි ඉතින් දැනන් ඉන්න ඕනේ හරිද ඒ ටික දන්නේ නැහැ කියන්න බෑ දහම් ගුරුවරයෙක් වෙනකොට මොකද අපි ළමයින්ට ටොක් වෙන යන උගන්වන්නේ ඒ හින්දා ඒ ටික අපි දැනගෙන ඉන්න ඕනේ ඒ ආඥා දැන් ඒ ඔක්කම සභාවෙන් අනුමත කරන යාඥානි දිවි පූජාව වගේම ඒ සභාවෙන් අනුමත කරන යාඥා ටිකත් පොඩ්ඩක් උගලෝ බලන්න අපි ගිරව් වගේ කියන පොඩි කාලේ ඉඳලා අපි කටපාඩම් කරපු හින්දා පූජාවට සහභාගී වෙන්න සමහරලාට ඒ වගේ නමුත් ඒ වචනවල පුදුමාකාර ලස්සනක් තියෙනවා සහ ඒ අවුරුදු ගණනාවක් තිස්සේ මුළු සභාවක් යාඥා කරලා ඒව නිකන් අර මැණික් කැට වගේ මැදිලා 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 හරි සුන්දරත්වයක් තියෙනවා මේ යාඥාවල සහ අපේ මුළු සමෝසු ධර්මලාභයම ඒකත් එක්ක සම්බන්ධ වීමක්
සිද්ධ වෙනවා. එතකොට ඒ ආඥා තුලින් අපි කියන ස්වභාවයේ අනුමත ආඥා අපේ හදවතින් එන ආඥා මේ හැම ආඥාවක් තුළම ක්‍රිස්තුස් වහන්සේ අපත් එක්ක දිව්‍යන් වහන්සේ ගේ දකුණු පසෙන් ඉඳලා මේ ආඥා අහනවා. ඒකයි ඔයගොල්ලන්ගේ ආඥා ජීවිතය මේ මේ පාඩම ඉගෙන ගන්නවා වගේම ආඥා ගැන ඉගෙන ගන්නවා වගේම ආඥා කරන්නත් අවශ්‍යයි කියලා කියන්නේ. දැන් එතකොට අයෝනා ටීචර්. ඔව් කලාහේනි. හෙමිස් මේ මට කියන්න පුළුවන් ද මේ විශ්වාස ලක්ෂණේ එන්නේ මේ සාන්තුරින්ගේ සමුස ධර්මලාභය ඒක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? හා මේක බරපතල වචනයක් නේද? සාන්තුරුන්ගේ සමස ධර්මලාභය කියන්නේ මොකද්ද? දැන් අපි විශ්වාස කරනවා අපේ සබහව මේ මේ ලෝකේ තියෙන සබහවට වඩා ඔබට ගිය දෙයක් කියලා. මොකද්ද අපි විශ්වාස කරන්නේ? අපි විශ්වාස කරනවා ශුද්ධ ගිනි ස්ථානයක් කියලානේ. ශුද්ධ ගිනි ස්ථානයේ තවත් ටීචර් කෙනෙක් ප්‍රශ්නයක් දාන්න අහලා තියෙනක බලන්න. ටීචර් අපි පාඩම් කරන්න ඕනේ හෝලි මාස් එකේදී කියන විශ්වාස ලක්ෂණයද නැත්නම් හෝලි රෝසරි එකේ කියන විශ්වාස ලක්ෂණයද හෝලි මාස් එකේ කියන විශ්වාස ලක්ෂණයද නිසියානු මන්ත්‍රණ සභාවේ තියෙන කරුණු විශ්වාස කටයුතු කරුණු 12ක් තියෙන විශ්වාස ලක්ෂණේ පාඩම් කරගන්න අරක ඉතින් අපිට කරපාඩම් ඉදිරියනවා නේද අරක අපොස්තුලරුන්ගේ විශ්වාස ලක්ෂණ ඒක චූටි නේද අනිත් එක තමයි පාඩම් කරන්න ඕනේ. එතකොට අපෝ සමුසු ධර්මලාභය. ඉතින් අපි විශ්වාස කරනවා ශුද්ධගිනි ස්ථානයේ දැන් අපි අපි මරණයට පත් වුණාම අපේ තියෙන සුළු පව් මරණීය පාපයක් නැතුව අපි සුළු පව් එක්කනම් අපි මැරෙන්නේ. එතකොට අපි ශුද්ධගිනි ස්ථානයට යනවා. එතකොට දැන් ශුද්ධගිනි ස්ථානයේ ඉන්න ශුද්ධ වූ ස්වභාව දුක් විඳින ශුද්ධ වූ ස්වභාව. එතකොට ඒ ශුද්ධ අපි මේ ලෝකේ ඉන්න ශුද්ධ වූ ස්වභාව සටන් කරන ශුද්ධ වූ ස්වභාව. එතකොට ස්වර්ගයේ ඉන්න ශුද්ධ වූ ස්වභාව. ජයලත් නැත්නම් ජයග්‍රාහි ශුද්ධ වූ ස්වභාව. එතකොට දැන් ඔන්න වචන තුන. ලෝකේ ඉන්න අය සටන් කරන ශුද්ධ වූ ස්වභාව. කාටද කාත් එක්ක සටන් කරන්නේ? පාපය සමග සටන් කරනවා. අපි 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 ගැටෙනවා අපේ අපේ දුර්පරීක්ෂාවන් එක්ක අපි ගැටෙනවා. එතකොට දෙවන් වහන්සේගේ අනුභවයේ අපි ඒ සටන ජයග්‍රහණය කරනවා. මේ අපිට හම්බ වෙන ප්‍රසාද නිදානවල බලයෙන් අපි ඒ සටන පාපය සමග යක්ෂයා සමග මාංශය සමග කරන සටන අපි ජය ගන්නවා. එතකොට සටන් කරන ශුද්ධ ස්වභාව. ඊට පස්සේ ශුද්ධගිනි ස්ථානයේ ඉන්න අය දුක් විඳින ශුද්ධ ස්වභාව. එතනත් ඉන්නවා අපේ සහෝදර සහෝදරියෝ අපේ නෑදෑයෝ. තාම ස්වර්ගයට යන්න බෑ. ඒගොල්ලන් මේ පාපය ගෙවෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ට තියෙන ඒ දුක් විඳින්නේ මොකද්ද? ඒගොල්ලන්ට තියෙන ලොකුම ලොකුම වේදනාව දෙවියන් වහන්සේ සමග මුහුණට මුහුණ සම්බන්ධව දෙවියන් වහන්සේ සමග තියෙන වෙන්වීම. පාපයත් එක්ක ඒ වෙන්වීම තියෙනවනේ. ඒක ඒගොල්ලෝ ඉතාම දරුණු විදිහට අත්දකිනවා මේ ශුද්ධගිනි ස්ථානයේදී. නමුත් ඒ ඒ ඒ පිරිසිදු වීම සිද්ධ වෙනවා. දැන් දුක් විඳින ශුද්ධ වූ ස්වභාවට ඒගොල්ලන්ට මේ අපිට පුළුවන් ඒගොල්ලෝ වෙනුවෙන් පින් කරනවා නෙමෙයි අපිට පුළුවන් ඒගොල්ලෝ වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන්න. එතකොට අපේ යාඥා අපි පූජාව ලොකු කරන්නේ. එතකොට ඒ ඒ යාඥා වලින් සහ ජයලත් ශුද්ධ ස්වභාව ස්වර්ගයේ ඉන්න මේ ශුද්ධවන්ත ස්වභාව ඒගොල්ලෝ අපිට අපේ සටන් කරන ශුද්ධ ස්වභාවටත් ආශිර්වාදයන් මැදිහත් වීමේ ආඥාවල් කරනවා. අර දුක් විඳින ස්වභාවට මැදිහත් වීමේ ආඥාව කරනවා. එතකොට ඒ ඒ තුන ඒ ත්‍රිකෝණය තමයි සමෝස ධර්ම ලාභය කියන්නේ. ජයලත් ශුද්ධ ස්වභාව ස්වර්ගයේ ඉන්නවා. දුක් විඳින ශුද්ධ ස්වභාව ශුද්ධගිනි ස්ථානයේ ඉන්නවා. තාම ස්වර්ගයට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ අපි කරන යාඥාවල් වලින් ස්වර්ගයේ ඉන්න අය කරන යාඥාවලින් ශුද්ධවන්තයන් කරන යාඥාවලින් ඒගොල්ලෝ ස්වර්ගයට යනවා. ඒගොල්ලෝ ස්වර්ගයට ගියාම ආපහු අපි
කියන්නේ සටන් කරන ශුද්ධ ස්වභාව වෙනුවෙන් සහ ආයෙත් අර ඉතුරු වෙලා ඉන්න දුක් විඳින ශුද්ධ ස්වභාව වෙනුවෙන් යාඥා කිරීමක් සිද්ධ වෙනවා. ඒ යාඥාවේ ත්‍රිකෝණයට ඒ යාඥාවේ සම්බන්ධතාවයට තමයි කියන්නේ සමෝස ධර්ම ලාභය කියලා. එතකොට අපු වෙනුවෙන් යාඥා කරන නේද? අපි සටන් කරන ශුද්ධ ස්වභාවනේ. ඒකයි අපි ශාන්තවරුගේ මැදිහත් වීම ගැන යාඥා කරන්නේ. අපු වෙනුවෙන් යාඥා කරන ස්වර්ගයේ ඉන්න සේනාවක් ඉන්නවා. අපේ ආච්චම්මල සිංහලා, අපේ නාම ශාන්තවරු නේද? අපි දන්න නොදන්න ශාන්තවරු අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉස්සරහා ශ්‍රද්ධා දෙවියන් ක්‍රිස්තුස් වහන්සේ ඉස්සරහා අපි වෙනුවෙන් මැදහත් වෙනවා. සහ ක්‍රිස්තුස් වහන්සේම අපේ උත්තම පූජකයාණන් ලෙස අපි වෙනුවෙන් මැදිහත් වෙනවා. මම හිතනවා උත්තරේ පැහැදිලි ඇති කියලා. හරි. ඕකේ. අපි ප්‍රශ්න ටිකක් කරමුද? විනාඩි 20ක් විතර තියෙනවා. මේ ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන්ද? මම හයිලයිට් කරනවා ටික ලියා ගන්න. 2006 දෙවෙනි ප්‍රශ්නේ පරිසිවරයා හා අයකැමියාගේ උපමාවෙන් පැහැදිලි කරනුයේ යාඥාවේ කුමන ගුණාංගයන්ද? කෙටි ප්‍රශ්නයක් නේ. එතකොට උත්තර දෙකක්වත් ඕනේ. කරුණු ගුණාංගයන් දෙකක්වත් ඕනේ. යා පරිසිවරයා සහ අයකැමියාගේ උපමාවෙන් පැහැදිලි කරනුයේ යාඥාවේ කුමන ගුණාංගයන්ද? දෙදස් හතේ හත්වෙනි ප්‍රශ්නේ ජපමාල බැතිය ව්‍යාප්ත කිරීමට මුල් වූ ශුද්ධවරයා කවුද? දෙදස් විස්සේ ප්‍රශ්නේ ලූක් සුභාරංචිය වාර්තා කරන මාංශගත වීමේ අභිරහස වටා ගොඩනැගී ඇති යාඥා දෙක ලියන්න. සභාවේ අනුමත ලූක් සුවිශේෂය වාර්තා කරන මාංශගත වීමේ අභිරහස දැන් මතක ඇති ඈ අභිරහස වටා ගොඩනැගී ඇති යාඥා දෙක කුමක්ද? වනේ දරීජස්ලා ඉලංගට යා දෙදස් 2018 වෙනි ප්‍රශ්නේ ආලෝකයේ අභිරහස් එකතු කිරීමට මුල් වූ ශුද්ධෝත්තම පියතුමා කවුද? මේවා සාමාන්‍ය දැනීම හිඳ බලමු අපිට සාමාන්‍ය දැනීම තියෙනවද කියලා. අච්චුපතේ නෑ කියනක උත්තරයක් නෙමෙයි ඈ.
शांत कुरुसे धातु दिदास धातु ने विसी वेनी प्रश्ने शांत कुरुसे याक्ञाव कितुनु अपट वेदगत वन्ने आई දස් 15 පළවෙනි ප්‍රශ්නය විශ්වාස ලක්ෂණයේ යාඥාව තුල අප පිළිපැදිය යුතු සත්‍යතා හතරක් ලියන්න. ඒක අපිට දැන් කරන්න අමාරු වෙයි නේද? ඒකේ පායන. විශ්වාස ලක්ෂණේ පාඩම් දෙන්නද දන්නේ නැහැ. ජේසුස් වහන්සේ याज्ञा किरीमेदी दुन्नाव आदर्श देखा क्लियर ठीक है बोलो दास दास මේ අනික්කව ගණන් ගන්න එපා මම හදලා නැතම ගීතාවලිය යාඥාව ඔබ උපයෝගී කරගන්න අවස්ථා දෙකක් ලියන්න ගීතාවලියේ යාඥාවල් ඔබ උපයෝගී කරගන්න අවස්ථා දෙකක් ලියන්න ප්‍රශ්න 10 ගියාද පුතාලද 1 2 3 4 5 6 उपमा देखलियन शांत लक्षण देखा शांत शांत विशेष लक्षण देखा क्लियान अट्टाई तदास दहाटे दहात्तनी प्रश्ने आनंदे अभिरहस विशेषेन भाविता किरीमट नियमव अति जनवंदना समय कुमार आनंदे अभिरहस विशेषेन भाविता क्रीमटति जनवंदना समय कुमार प्रश्न दहाक दिया द टीचर्स ला ओके इवर करण विनाडी
ඉවර කරපු ගම අතුස්සන්ඩ ප්‍රශ්න ඕන්නන් අපහු පෙන්න්නට කියන්න චැට් බොක්ස එක දාන්න अंतिम प्रश्न तुंगनी प्रश्न हलतिबुना लूक सुविशेष वार्ताकरण मांशगतवी में अभिरहस वटा गोडनगी अति याज्ञा स्वभावे अनुमत याज्ञा दिख कुमार लूक सुविशेष वार्ताकरण मांशगतवी में अभिरहस वटा गोटनगी अति स्वभाव अनुमत याज्ञा दिख कुमार अंतिम प्रश्न आनंदे अभिरहस विशेषेन भावित किरीमेंट नियम वैति जनवंदना समय कुमार आनंदे अभिरहस विशेषेन भावित किरीमेंट नियम वैति जनवंदना समय कुमार टीचर पहलवे प्रश्न देखा क्यों नहीं ना एक देवनी प्रश्न टिका किया ना को दिदास पहलवे एक प्रश्न है मैं को अपुते अभी अंतिम प्रश्न है जेसुस वाहन से आत्मा की री में दी दुन्ना वो आदर्श देखा क्लियर जेसुस वाहन से आत्मा की री में दी दुन्ना वो आदर्श देखा क्लियर इवर ना तो संड हेलो टीचर අර සාන්තුරංගේ සමෝස ධර්මලාභය ගැන ටීචර් කියන වෙලේ චුට්ටක් සිග්නල් ප්‍රශ්නයක් හින්දා මට කොටසක් අහන්න නැතුව ගියා කෙටියෙන් එක කියන්න පුළුවන්ද උත්තර දෙන්නකම් මම පැය කාලක් ගත්තා ඒක සෝරි ටීචර් නෑ නෑ පුතේ මෙහෙම කරමු ඔයා රෙකෝඩින් එක අහනවත් තරහ නැතුව ඒ තේරුම් නැත්තම් මගේ බණ
ඊළඟ දවසේ අහන්න. ඊළඟ දවසේ කොහොමත් ඊළඟ දවස් දෙකේ අපිට හොඳට වෙලාව තියෙනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඔයා දැනගන්න ඕනි ඉතාම ගැටින් දැනගන්න ඕනි සභාව ශුද්ධ සභාව කොටස් තුනකට බෙදෙනවා. දුක් විඳින සභාව ඒ කියන්නේ ශුද්ධ ගිනි ස්ථානයේ ඉන්න සභාව, අපි සතන් වදින සභාව මේ ලෝකේ ඉන්න සභාව, ඊට පස්සේ ජයරත් සභාව ස්වර්ගයේ ඉන්න ශුද්ධවන්තයෝ. එතකොට ඒ ශුද්ධ සභාවේ එක කොටස් තුන එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද? යාඥාව මගින් ඒ මැදිහත් වීම මගින් කොහොමද එක එක්කෙනාට එක එක්කෙනාව සම්බන්ධ වෙන්නේ කියන එක තමයි සමස්ත ධර්ම ලාභය තුලින් අපි අපි කියන්නේ. ඒක සභාවේ තියෙන ධර්මතාවයක් හැටියට අපි විශ්වාස කරනවා. ඊට අමතරව මගේ පුළුල් මේ විග්‍රහය ප්‍රඥා විග්‍රහය ඔයාට මේ YouTube එකෙන් බලා ගන්න පුළුවන්. හරි ටීචර්, thank you. ටීචර්ස්ලා ඉවර නම් මට කියන්න. තව විනාඩි 7යි. ටීචර් හරියට දෙයක් ටයිප් කරන්න නැතුව කරන හොර වැඩ ඔක්කොම පේනවනේ. අද මට අමාරු නා පුතේ ඒක. ටීචර්ස්ලා ඉවර නම් කියන්න. ඉවරුන් නැද්ද? අපි පටන් ගමුද? තව විනාඩි 4ක් වගේනේ තියෙන්නේ. වෙනද වගේම කියනවා මේක හදලා මම දාන්නම් තව දවස් දෙකක් විතර. මේක තියෙනවා 2006 ඉඳලා 2020 වෙනකම්. ඒ කියන්නේ අවුරුදු 4ක් වගේ ප්‍රශ්න නේද? යාඥාව තේමාවෙන් අහලා තියෙන කෙටි ප්‍රශ්න සහ ලොකු ප්‍රශ්න කොහොම ටික මෙතන තියෙනවා. උත්තර නෑ, නමුත් උත්තර උගන්නේ පොතේ තියෙනවා. නැත්තම් ඉතාම සරල ඉතාම සාමාන්‍ය දැනුම වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒකට උත්තර ලියන්න. උත්තර ලියන තරමට තමයි ඔයගලගේ ඔළුවට යන්නේ. එහෙම නැත්නම් මේ විනාඩි මේ පැය දෙක අහන් හිටියාටම දෙයක් ඔළුවට යන්නේ නැහැ. ඔගොල්ලෝ උගන්නන්න ඉගෙන ගන්න හින්දා. හරි. ඔකේ, අපටම. පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියපු
කවුරුහරි අතුස්සන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියපුවා අතුස්සන්න. ओके लालनी टीचर पिटिपन लालनी टीचर उत्तर කියන්න බලන්න සැබෑ මනස්ථාපනයෙන් යුතුව යාඥා කිරීම හරි තමන්ගේ පාපී බව පිළිගැනීම දෙකම එකයි ටීචර් මනස්ථාපනයයි පාපී බව පිළිගැනීම තව 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 එකක් කියත් දැන් ඒ අයකමියාගෙන් ගත් එකනේ පරිසවරයාගෙන් ගන්න ඕන නැති එක මොකද්ද කියලා කියන්නේ दिव्यान महांसे इस तरह बहपत नवीन दिव्यान महांसे इस तरह लुकु गौरव किन्या मेव करन लुकु आडंबरे किन्या कथा करन इतकोटे दिव्यान महांसे इस तरह तमुंगे वरद पिलिगेन मनस्थापने हरि दिव्यान महांसे इस तरह बहपत वीम तव एक कैला जपमाल बतिय प्रश्ने जपमाल बतिय व्याप्त किरीमट मुल्लु शुद्धवरया खाउद मेक पनिपिटी टीचर्स रट किया ना बोला मैंने पनिपिटी टीचर्स रट इन्नो ने मेरे मगे वीर कोला तो अकोल दट्ट बड़ा हत्ती पल लेता मेरी बना टीचर हाँ बोल रहा इसके बहुत नरक है क्या बन मेरे दाने टीचर मैं पास में नहीं पायस पोपांते नो नो आई हैव गेन आई हैव गेन ब्राउज कर ला बैलवे मामा वेब बेकिंग मैं मितने जपमाले बैठिए व्याप जपमाले दुन्ना के ना जपमाले मारितुमी विसिंग दर्शनिक मार्गिन दुन्ना शांतुरे की ना डोमिनिक शुद्ध डोमिनिक शांतुरे इन डोमिनिक हरे टीचर थैंक यू टीचर මම පන්නේ පිටියේ ඇයි ඇයි පන්නේ පිටියට මේ පළවෙනි සැරේට කෙනෙක්ද පන්නේ පිටියේ ඉන්නේ මේ ඩොමිනිකන් සිස්ටර්ස් නනේ අපි දැනන් ඉන්න ඕනේ අපේ අක්මුල් හරි 2009 ප්‍රශ්නය ලූක් සුභාරංචියේ වාර්තා කරන මාංශගතවි මේ අභිරහස මොකද්ද ටීචර්ස්ලා මොකද්ද මාංශගතවි මේ අභිරහස කියන්නේ निर्मल मरियतुमेंगे कुसे हरियट लूक सुविशेष वार्ता अभिरास वटा ගෙතන යාඥා දෙක මොකද්ද? දිල් දිල් දිලාමනී ටීචර් මොරටුව දිලාමනී ටීචර් තුන් කියලා ආරාධනාවයි. හරි. හරි විශ්වාසන්නේ. මේ මේක නිකන් අර මේ ෆුල් ටෝස් එකක් වගේ. ෂෙනොන් ටීචර් තවත් මොරටුව ටීචර් කෙනෙක්. නමෝ මරිය තුන් කාල ආරාධනා. रश्मिका आलोके अभिरहस मतकाने टीचर्स मटा
ओके इशारा टीचर कुर्सी आप गया गैलरी में संकेत है हरि एक एक कोट सा हरि 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 शांत कर से अडयाले में अपन सतुरंग आप गलवा दियो सॉरी पिता पुत्र एस्प्रेस शांतरण त्रि पितागेत पुत्रयागेत एस्प्रेस शांतगेत नामेन आमेन जीसु हां एक ही वैधगत कम एका कुरुसे लाखुनिंग अपे आरक्षाव शेनु टीचर इससे लक्षण का तेज़ हुआ शेनु टीचर मुखादानित तक शुद्ध और त्रित्य अट कैप विने अपे हरे ठार से टीचर शुद्ध और त्रित्य बाले अट अनुहासित उत्तर आज्ञा किरी आदर्श देखा क्लियन निष्कलंक आज्ञा कर उत्तान දෙන්න කලින් පියාණනි ඔබ වහන්සේ මගේ කටහඬ ඔබ වහන්සේට ඇහෙනවා කියලා මම දන්නවා ඔබ වහන්සේ මං කියන දේ කරනවා කියලා මං දන්නවා ඒ කියන්නේ දැඩි විශ්වාසයෙන් නොසැලෙන විශ්වාසයෙන් ආඥා කිරීම ඒක හරි තව එකක් හරි තව එක්කෙනෙක් කියපු නැති එක්කෙනෙක් ඕකේ මිනෝරිටිස් निराहारशील अभी प्रश्न बल जेसुस वहांसे आज्ञा किरीमेदी दुन्नाऊ आदर्श देगा इतकोट टिकक कर अरे इंग्लिश इंगेन ट्रिवियल कियला पियानन वहांसे के कैमेट्टे एकंग वे आज्ञा किरीम है कहते ना नहीं एक सहन स्ट्रॉंग उत्तर है हरे टे हरे पियानन वहांसे उबगे कैमेट्टे इट्टू एवा तंग समाहर वेला वटे मे आदर्श वेले टे उदाहरण तो गुलांगे इल्ले ना निराहारशील प्रसिद्ध जीवित आरंभे कांतारे याज्ञा किरीम इट पास ටීචර් ගෙනින් මේ ටීචර් කී උත්තරයක උදාහරණයක් ආඥා කිරීම අපිට කලිය ආඥා කිරීම ආයිත් කෙන් හිරුදාවට කලින් ආඥා කිරීම හරි ඔව් ඒක හිරුදාවට කලින් ඔව් මට දැනෙන විදිහට ඒක හරි ඒ වුණාට මේ දැන් මම ලකුණු කළත් එහෙම මම නිකන් ආදරයෙන් දෙන ලකුණක් නෙමෙයි ඒක නිකන් දෙන්න ඕනේ නේද ලකුණක් ඒක හරි එතනදිත් කියන්න පුළුවන් එහෙමනම් ඔගොල්ලෝ ඒක බැක් කරන්න උදාහරණයකින් ගෝලයන් තෝරීම
මේ වගේ සුවිශේෂී කාරණාවලට කලින් මේ යාඥාවෙන් දිවන් වහන්සේට සම්බන්ධ වීම වගේ එකක් එතන දාන්න ඕනේ. ගීතාවලිය මේක මම කිව්වා. ගීතාවලිය යාඥාව උපයෝගී කරගන්න අවස්ථා දෙකක්. කවුද ලිව්වේ? හෂිනි ටීචර් බලන්න. හේෂානි ටීචර් සමා වෙන්න. හේෂානි ටීචර් ආතිසුරෙන්ද ඔගොලු නිලයක්ෂාව සඳහා එකේ ස්තෝත්‍ර කීය. හරි යාම යදුම සඳහා. හරි ඉෂාර ටීචර් පෞද්ගලික යාඥාවන් සඳහා. ඔව් ඒකත් හරි. නමුත් මෙතනදී ඔයා ફોકસ කරන්න ඕනේ ටීචර් මේ අපි දැන් සාමාන්‍ය භාවිතයේ සභාවේ නිල යාඥාවට භාවිතා කරන එක දාන්න එකට. හරිද? එතකොට උත්තරේ සොලිඩ් නේ. මොකද්ද? අපි කියපු එකක් තියෙනවා. ඉමල් කා ටීචර්? පූජාවේ පිළිතුරු ගියෙක. පූජාවේ දේව වාක්‍ය පිළිවෙතේ පිළිතුරු ගියෙට. හරි. ඊළඟ ප්‍රශ්නේ නොකඩවා යාඥා කිරීමේ අවශ්‍යතාවය පෙන්눔 කිරීමට දෙවියන් වහ සෝරි ක්‍රිස්තුස් වහන්සේ වදාළ උපමා දෙක කවුද තුසල ඉන්නේ නෙලානි ටීචර් වෙන්නපු නෙලානි ටීචර් නොකඩවා යාඥා කිරීමද බන්දබෝහා විනිශ්චය කාර්යය පිළිබඳ උපමාව. හරියට හරි. තව එකක් කියන්න බලන්න අජන්ත හරි අජන්තා හරි. මම දන්නේ නැහැ සර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද කියලා. අජන්ත හරි අජන්තා හරි. නැද්ද? රවීනා ටීචර් මැදියම් රැය පැමිණි මිත්‍රයාගේ. හරි මැදියම් රැය පැමිණි මිත්‍රයාගේ උපමාව. හරි ඊට පස්සේ සාන්ත කුරුසේ අඩයාලමේ ඊළාන්ති ප්‍රශ්නේ සාන්ත කුරුසේ අඩයාලමේ යාඥාවේ ඇති විශේෂ ලක්ෂණ දෙකක්. එතකොට සාන්ත කුරුසේ අඩයාලමේ යාඥාව සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ශ්‍රේ සාන්තගෙත් නාමෙන් ජේසු. විශේෂ ලක්ෂණ දෙකක්. කාව්‍ය ටීචර් කාව්‍ය පීරිස් අත බලන්න දෙන්න. ඔෂිනි ටීචර් කියන්න බලන්න තොප්පුව. චේත ස්ත්‍රෝතේ අංග චරණයෙන් ප්‍රකාශ කිරීම. මෙහෙම උත්තරේ ලියන්න පුළුවන් ටීචර් එකේ. සුද්ධෝ ත්‍රිත්වයට කරන ප්‍රකාශය අපගේ ශරීරයෙන් ශරීර අංග චලනයෙන් ප්‍රකාශ කිරීම. අන්න ඒක ඒ වගේ එකක්. හරි. හරි. ඊට පස්සේ තව කවුද? තව එකක් අර ලක්ෂි ටීචර් නලලට මුකේට හා පපුවට කුරුසියේ ලකුණ සලකුණු කිරීම. ඒක මොකද්ද වෙන්නේ? ඒ ආඥාව හරි බලගත් ආඥාව. අපේ සතුරන්ගෙන් ගැලවීම. අපේ සතුරන්ගෙන් ගැලවීම සහ මේ නලල අපේ බුද්ධිය. කට කියන්නේ අපි විසින් පවු කරන. Yes. සහ අපේ හදවත. සිතුවිලි. සිතුවිලි. හරි එතකොට මනස අපේ ඉන්ද්‍රියයන්ගෙන් අපි අනික්කව දූෂණය කිරීම සහ අනික්කව පාපයට පෙළඹවීම සහ අපේ හදවත සිතුවිලි ඒ සියල්ල කුරුසයේ බලයෙන් නැත්නම් සුදු ත්‍රිත්වයේ බලයෙන් ආශිර්වාද කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. හරි ටීචර්ස්ලා එහෙමනම් තව එකක් තියෙනවා නේද ටීචර්? ආනන්දේ අබිරහස් විශේෂයෙන් පාවිතා කරන ආනන්දේ අබිරහස් මොනවද ටීචර්ස්ලා?
අනන්ත අභිහාස වෙන්නේ ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමියට මංගලම් කීම මරියතුමිය එලිසබෙත්තුමිය බැහැ දැකීමට යාම ක්‍රිස්තෝපපත්තිය ක්‍රිස්තුස්වහන්සේ දේවමාලිගාවේ 12 ක්‍රිස්තුස්වහන්සේ දේවමාලිගාවේ ඔප්පු කිරීම සහ 12 වයසේදී ක්‍රිස්තුස්වහන්සේ නැති වී සම්බ වීම හරි නිපුර ටීචර් මේක මේක අපි විශේෂයෙන් මෙනෙහි කරන ජනවන්දනා සමය ආගම සමය ආගමන සමය දැන් ආගමන සමය පටන් ගන්න කවද්ද විසුණු ජනංග මංගල්‍යෙන් පස්සේ එන සඳා ඉඳලා 24 වෙනිදා වෙනකම් හරි දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් සති 4ක් ඉරිදාවල් 4ක් හරි ටීචර්ස් හරි නේද අපි එහෙනම් ලැබෙන සුමානේ ලෑස්ති වෙන්න ඉති පාඩම් කරන්න ඔව් කියන්න පුතේ මිස් ජේසුස් වහන්සේ ආඥා කිරීමේ දුන්න ආදර්ශ කිව්වම පරිසවරයා හා එකමයි කියන්නේ පරිසවරයා තමාව උසස් කරගත්තනේ එතකොට තමාව උසස් කර නොගෙන ආඥා කිරීම කියන්නේ ඒ වගේ අදහසක් කියන එක උත්තරයක් වැරදිද නෑ උත්තර වැරදි නෑ ටීචර් ජේසුස් වහන්සේ දැන් ඒක උපමා කතාවන්නේ ජේසු දුන්න උපමා කතාවක් ඔය ඕන උත්තරයක් හරියනවා නිකන් අර අර මැක්කගේ කතාව වගේ තමයි ඔය ඕන උත්තරයක් හරියනවා අපිට පුට්ටු කරලා කියන්න පුළුවන් ඒ වුණාට ක්‍රිස්තුස් වහන්සේ මම ඔයගලන්ට යෝජනා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ආඥා කරපු විදිහක් තියෙනවානේ දැන් අර ටීචර්ස්ලා කියපු ටික නේද ආහාර සීලයෙන් ආඥා කළා විශේෂ අවස්ථාවලදී ආඥා කළා නොකඩවා ආඥා කළා අන්න ඒ ආදර්ශයන් ටික ඔයා ප්‍රමුඛ කරන්න එහෙම නැතුව ඉගැන්වීමකින් එන කෑල්ල උපමා කතාවකින් එන කෑල්ලකට වඩා ඉතන කරුණු 10ක් වගේ ලියන්න දිනුනයි කියලා එතකොට ඔලක් නැහැ මෙතන කෙටි ප්‍රශ්නයක්නේ එතකොට කෙටි ප්‍රශ්නය ඔයාලට කරුණු දෙකයි ඕන කරන්න. එතකොට චූටි චූටි මේ පර්යන්ත කරුණු කතා කරන්න එපා ටාගට් එකටම උත්තර දෙන්න. හරි. තව ටීචර්ස් දෙන්නේ කතෝස්සන් ඉන්නව මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් අපි ඉවර කරමු. chat box එකේ. ටීචර් Not praying only ourselves for the character. Yes. මේක අහලා තියෙනවා. මම සිංහලට පරිවර්තනය කළොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ තමුන් වෙනුවෙන් යාඥා කළේ නැහැ. තමුන් වෙනුවෙන් යාඥා කරපු වෙලාවල් තියෙනවා. උත්තම පූජන යාඥාවක් තියෙනවා ඒක. තමුන් වෙනුවෙන්ට වඩා අනික් අය වෙනුවෙන් තමුන්ගේ සතුරා වෙනුවෙන් යාඥා කළා. ඒක සුවිශේෂී කාරණයක් නෙමේද? ඔව්. ඒක ඉතාම සුවිශේෂී කාරණයක්. හරි නේද පියාණනි මා මහිමයට පැමිණුව මැනව ඒක කියන උත්තම පූජක යාඥාවේ කාර්ය මගේ ඔබතුලින් සෝරි මාතුලින් ඔබ වහන්සේගේ කාර්යය මහිමයට පැමිණුව මැනව කියලා තමයි යාඥා කරන්නේ හරි නේද ටීචර්ස්ලා පාඩම් කරන්න පළවෙනි පාඩම් 6 බදාදා වෙනකොට මම පේපර් එක දාලා තිබුණ නැත්නම් ටිකක් ඉවසන්න හරි හරි yes වේදයි එක්කෙනෙක් ඉදිරිපත් වෙන අප්‍රමාණ වූ බලය අපහට අත්දැකීමට මෙන්ම එය ගැනීමට අපහට අවශ්‍ය මං පහදා දුන්නාට ඔබ වහන්සේට ස්තුති කියමි එම දහමේ දහම් කරුණු අපහට ඉගැන්වා වූ අපගේ ගුරුතුමියට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ආලෝකය දානය කළ මැනව ආමීන්. පිතාගේ පුත්‍රයා ස්විසාමෙන් ආමීන්. ඊළඟ මීටින් එකට යන්න තියෙන හැටි.